ආයිබෝවන් ප්‍රිය සහෘද හිතවතුනි අදත් අපි සුපුරුදු පරිදි ජාතික රූපවාහිනිය ඔබට තිළිණ කරන මීමන්දාව එකතු වෙනවා නිර්මාණ ඇසුරෙහි පියමන් කරමින් ජීවිතය පිළිබඳ කතා කරන අදත් අපි සමග සුපුරුදු දායකත්වයේ සපයනවා ප්‍රවීණ කිවියර රත්නශ්‍රී විජේසිංහයන් එවැගේම අද අපේ අනිත් අසුනේ සිටින විශේෂ පුද්ගලයව හඳුන්වලා දෙන්නේ කොහොමද කියන එක ටිකක් ප්‍රශ්නකාරී ටිකක් අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවක් හැටියට හඳුන්වන්න පුළුවන් මම මෙහෙම හඳුනනොත් ඔහු ගී පද රචකයෙක් කවියෙක් නවකතාකරුවෙක් කෙටි කතාකරුවෙක් පරිවර්තකයෙක් ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් වෙළඳැන්වීම් නිර්මාණ ශිල්පියෙක් ටෙලි නාට්‍ය සිනමාපට තිර නාටක රචකයෙක් සහාය අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම අධ්‍යක්ෂවරයෙක් වේදිකා නාට්‍ය රචකයෙක් අධ්‍යක්ෂවරයෙක් පුවත්පත් තීරු ලිපි රචකයෙක් ඇත්තම කියනවනම් කපිලවන්ට නම් හරිම වහන්සේ ආදරණීය මනුස්සෙක් කපිල කුමාර කාලිංග එසනම් අපි ආරම්භ කරමු ඔබ ඉතාමත් ගෞරවයෙන් ඔබ දෙපළ පිළිගන්න ගමන්ම අපේ ප්‍රථම ගීත දිගහැරුම සමග 1964 වර්ෂයේදී කැටවරය සිනමාපටයට මඩවලිස් රත්නායක රචනා කරපු ආචාර්ය පණ්ඩිත අමරදේවන් සංගීතවත් කරමින් ගායනා කරපු සිහින සතක් ගීතය අද අපි අසමු අපි මචන් හඬින් හතක් මැද විමනක් සැදුනයි සීත සඳුන් සුර ඒ තුල මැවුනයි වාසනාවෙ මල් හදවත පිපුනයි ගීතනාද දෙවූ ලෝකින් ඇහුනයි හීන හතක් මැද විමනකු සැදුනයි සීත සඳුන් සුව ඒ තුළ මැවුනයි ගීතනාද දෙවූ ලෝකෙන් ඇඳුනයි
එම ගීතයත් සමග අපි අද ආරම්භ කරමු අපේ වින්දනීය තලයක සිට බුද්ධිමත් තලයක් දක්වා ගමන් කරන්නට උර දෙන මීමන්දාව සමග කැමැති මුලින්ම රත්න ශ්‍රී විජේසිංහන් වෙත යොමු වෙන්නේ මේ ප්‍රකට ගීතයේ සමග ගීත විවරණය කරමින් අපි අපේ ආදරණීය ප්‍රේක්ෂක සමූහය සමග එකතු වෙමු. ඔව් මහින්ද, දැන් මේ ගීතය ඇතුළත් වෙලා තිබුණේ 965 තිරගත වෙන මේ ගැටවරු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ආචාර්ය අමරදේවයන්මයි. එතුමන්මයි ගායන කළේ. ඒ ගැටුව චිත්‍රපටයේට මේ පසුබිම් වෙලා තිබුණු කතන්දරය තමයි මේ ධීවර, කියන්නේ වෙරළබඩ ධීවර ගම්මානයක ධීවර තරුණයෙක් ගාමිණී පොන්සේක තමයි මේ චරිතය රඟපෑවේ. ඔහුගේ කතන්දරය තිබුණේ. ඔහුට ගමේ ගැමි පෙම්වතියක් ඉන්නවා. ඔවුන් හොඳින් ඉන්නවා. නමුත් ඔහු නගරයට යනවා සියම් රැකියාවකට. මෝටු කම්මල්ක වැඩ කරන්නේ. ඒදී ඔහු වෙනත් සම්බන්ධතා එක්ක පැටලෙනවා. ඒ නිසා ඔහුට ගමේ පෙම්වතිය අමතක වෙනවා. ඉතින් ඒ කතන්දරයට සම්බන්ධයි මේ ගීතයත්. ඇත්තටම මේ මඩවල රත්නායකයන් මේ ගීතය රචනා කරන්නේ මේ සියන හතක් මැද විමනක් සැදුනයි. ඒ අදිවශින් කියන්නේ මේගොල්ලන්ගේ පෙම් විමන ප්‍රේම විමානයේ ගොඩනංවන ආකාරය. ඒක බොහොම සුවදායකයි. ඊට සඳහන් සුවය තුළු පිරුණා ආදි වශයෙන්. ඊට පස්සේ අර නිල් නුවන් ගැබ සෝකවල ගුවන් ගැබ නෙවෙයි නිල් නුවන් ගැබ. එනේ ඇස් දෙක තමයි මේ මේ ඒකේ තමයි සෝකවලව නැගිලා සෝක කඳුරවල රෝරා වැටෙන්නේ. ඉතින් ඔක්කොම අතිශයින් ප්‍රබල රූපක පාවිච්චි කරනවා මඩවල රත්නායක. මේ ගීතයේ ආකෘතිය දිහා බලුවම පේන්නේ අපිට මඩවල රත්නායක වැඩිපුරම ජන සාහිත්‍ය ජන කවි ඇසුරු කරපු කෙනෙක්. මේ රචනයේ තියෙන තේ ලකුණු තමයි වැඩිපුර සම්භාව්‍ය භාෂාවට වැඩිය ජන රීතියට ජන කාව්‍ය රීතියට තමයි ඇලුම් කළේ. දැන් පහතරට මල්ලිහන් කවිවල යාතු කර්ම කවිවල තියෙන හැඩරුව තමයි ආකෘති තමයි තියෙන්නේ. සැදුනයි පිරුණයි ආදි වශයෙන් ඒ මේ අවසාන ක්‍රියාව ඒ විදිහට පාවිච්චි කරන්නේ බොහෝ විට මල්ලිහන් කවිවල තියෙන රීතිය. ඒ වගේම මැද ගීතයේ අන්තරා කොටස්වල යනකොට මේ මේ රූපකාර්ථවත් භාෂාවක් රූපක පාවිච්චි කරනවා. නිල් නුවන් ගැබ සෝක වලව ආදි වශයෙන්. එනිසාම අර මේ පාත්‍ර වර්ගයාගේ ජීවිත නටබුන් වෙලා ඔහුගේ ප්‍රේමය නෂ්ටප්‍රාය වෙලා යන ආකාරය තමයි මේ කියන්නේ. ඇත්තට ඒක සංකේතවත් නිරූපණය කරනවා ගීතේ. ඒක තමයි මේක කරන්නේ. සැදුනයි සීත සඳුන් සුර ඒ තුල මැවුනයි වාසනාවේ මල් හදවත පිපුනයි ගීතනාද දෙව් ඇහුනයි හීන හතක් මැද විමනකු සැදුනයි සීත සඳුන් සුව ඒ තුල මැවුනයි. ඔබට කොහොමද ඒ ගීතය දැනෙන්නේ, හැඟෙන්නේ? ඔබ කොහොමද අපේ කතාවට ප්‍රවිෂ්ට වෙන්නේ ගීතය හරහා? ඔව් මං රතසී රකී විදිහටම දැන් මේ ගීතය ටික ඉතිහාසයේ තියෙන ගීතයන්නේ. දැන් ගැටවරු චිත්‍රපටියත් ඒ අවදී ඉතා ජනප්‍රියත්වයක් ලැබූ සිනමා නිර්මාණයක්. මේකේදී මම හිතන අවස්ථා දෙකක මේක ගායනා වෙනවා. ආචාර්ය අමරදේවයන් සහ ඊළාට රතාවල්පොළ මහත්මියත් ගායනා කරනවා. අර කිවතර ගාමිණී ෆොන්සේකා ජය ජයරත්න කියන ධීවර තරුණයා. ඊට පස්සේ සෝභනී අමරසිංහ තමයි මේකේ ප්‍රධාන නිලිය. මේ දෙදෙනා කරුණා ඒ දෙදෙනාගේ ප්‍රේම වියෝසා මේ අන්තිම රුවන් ප්‍රේමේ රුවන් විමන් කඩා වැටුණා කියන ගීතය අවසන් වෙන්නේ.
තාමත් මේ මට ගීතය අහනකොට ඒ තියෙන රූප රාමු සිහිය නැගෙන අපි මේ ශිෂ්‍යාවදී ඊට පසුව චිත්‍රපටිය නරඹන්න හැමුණේ. ඒ ඒ චිත්‍රපටියේ දැන් කිව්වත් වගේ කතා තේමාව තියෙන සාමූහිකතා සරල කතන්දරයක්. මේ ඉන්න දීවර තරුණයා නගරයට ඇවිල්ලා අර කර්මාශාලාවේ ඉන්න ඒ අයිතිකාරයාගේ අධිපතියාගේ දිනියත් එක්ක ඇති වෙන සම්බන්ධයක් එක්ක ඊට පස්සේ ආපහු ගමට යනවා. ඉතින් සුලබ තේමාවක්. එබැවින් මේකේදී මේ චිත්‍රපටියේ හැටියට ගත්තම මේ 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 මං හිතන්නේ මොකක් කරේ වුණත් තිබුණා ඒ වාසියේ බෝට්ටු කර්මාන්ශාලාවක් අයිතිකාරිය දැම්මම මේ බෝට් රේසස් පාවිච්චි කරන දෙක රමුතු දෙයක් තිබ්බනේ. දැන් මේ අපේ දවසවල මැජික් මේ මේ වගේ දේවල්. ඉතින් ප්‍රේක්ෂකයන් අල්ලන උපක්‍රමයක් ලෙස භාවිතා කරන්නේ අර මේ චිත්‍රපටිය අවසාන වෙන්නේත් ඔහු බෝට්ටු තරගයකින් ජය ගන්නවා. ඒ අධිපතියාගේ හිතවතාව පරදවලා. ඊට පස්සෙ තමයි මේ ප්‍රේම සම්බන්ධ බිඳවැටල උන් යන්නේ. එතකොට තමයි මේ ගීතය ප්‍රබල ලෙස අපිට දැනෙන්න පටන් ගන්නේ. මේකේ රත්නසිපුණි උත්ප්‍රාසාත්මක දේකුත් තියෙනවා. මම මේ මෑතක දැන් අපි දැන් මේ අන්තර්ජාලය හරහා අපිට මේක වෙන වෙනත් වෙනත් විෂුවල්ස් එක බලන්න ලැබෙනවානේ. මම ඊයේ පෙරද බැලුවම මේ ගැටෝර චිත්‍රපටයේ සියසතක් ගීතය ඒකේ තියෙන විෂුවල් තියෙන නිව්සීලන්ඩ් ඔස්ට්‍රේලියා ඉතින් ඉන්දියාවේ හින්දි චිත්‍රපටවල සිටිකමක් මෑත දෙනවා. හැබැයි ඒ එහෙමටත් ගැලපෙනවා මේක. මොකද මේකේ තියෙන මේ මනෝභාවයන් මේ ඕන රටක සීත රටක මේ මේ රූප රචනයන් එක්කත් මේක ගැළපෙන ගැතියක් තිබා අද අද දකින්න චිත්‍රපටිය දන්නේ නැති කෙනෙක්ට ඒක නේ හදලා තිබේ එහෙම රස විඳින්නත් පුළුවන්ද කියලා මේ මේ කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඒ. නමුත් අපිට නම් තාම මතක් එන්නේ ඒ චිත්‍රපටය තමයි. මේකේ සිනමා සංගීතය සහ සිනමා ගීතයක් හැටියට ගත්තම මේක ඉතාම මේ අපිට හොඳ හදවත දැනුණු සහ මතකයේ තියෙන දැනුණත් අහද්දී හරි හැඟීම්බර වෙන විදිහේ ගීතයක්. තමට එක කාරණයක් කියන්නේ මේක රචකයා සම්බන්ධ විශේෂයෙන්ම අද ඔහු ජීවතුන් අතර නැති මඩවලිස් රත්නායක මහත්මයා මට පෞද්ගලික අපිට මේ භාග්‍ය ලැබුණා ඔහු ඇසුරු කරන්න මේ ගුවන් විදුලියට එන්න පටන් ගත්ත මුල් කාලේ අපිට පොඩි අභ්‍යාස පීඨයක් වුණා ගුවන් විදුලි මේ යෞවන සමාජය. යෞවන සමාජයේ නිෂ්පාදකවරයා හිටියේ මඩවලිස් රත්නායක මහත්මයා. එතුමාගෙන් අපි බොහෝ ඉතාම හොඳම ගුරුවරෙක් පියෙක් වගේ අපිට සැලකුවේ අපි දේවල් කියලා දිනුනා ගීත රචනය ගැනද නුකුත් දේවල් අපි ඔහුගේ ඉගෙන ගත්තා. ඉතාම හොඳ බුද්ධිමත් එක්ක කිව්වත් වගේම ජනකාව්‍ය සම්ප්‍රදාය හොඳින් ඇසුරු කරලා ඒ තුළින් තමන්ටම අනන්‍ය වූ ගීත සම්භාරයක් රචනා කරපු පුද්ගලෙක්. මට අපි මඩවල අයියා කියලා කතා කරේ. මඩවල අයියා කියන මට ඒක මතකයක්ම කවදාත් ඒක මේ මගේ ඉතින් ගිලියන්නේ මේ මට මහගමසේකරන්ගේ අවමගුලුස්සවට යන්න ලැබුණා රදාවානි තුන් මංහන්දි හතසි ගියද මං එනකොට එක ඉතින් සේනකක් රැස් වෙලා හිටියා මේ සමහර අය ඒ වෙලාවේ පොර කෑවා මේ ඈත පළාත් වලින් ආපු රසිකයෝ සේකර මහත්මයා දැකලා තිබුණේ නැහැ ඔහු දකින්නද කියලා දැන් ආපහු සැරයක් මේ පියන් දෙක විවෘත කරලා පෙන්නනවා මං ඒත් ඈත ගහක් යට තනියම හුදෙකලාව ඉන්නවා මඩවලේ හත්තක මහත්මයා මං ඒ වෙලේ ඉතින් අපි තරුණයෝ නුසුසුරක මං මං ගහ අඳුරනේ මම එතනට ගියා ඒත් කතා කරා ඒ මාත් ඒ කතා කරේ නැහැ බොහොම හැඟීම් බරව ඈත පැත්තට වෙලා හිටියා මොකද ඒ දෙන්නගේ සම්බන්ධතාවය අපි දකින ගුවන් විදුලිය ආවත් ඒ දෙන්නම එකට තේ බොන්නේ කතා කරනවා ඉතින් ඒ වෙලාවේ මට ඒ ඒ රූප රාමුවත් මගේ ජීවිතේ ආවත් යන මට දැන් ගීතය අහන කොටත් මලව අයියා ලියපු ගීතයක් කියලා දන්න නිසා අපි මට ඒ අතීතයටත් යම් තරමට මාව ගියා. ඔව් මම හිතන්නේ අපි ඊළඟ එළඹුමටත් හොඳ පූර්විකාවක් සැපයුවා. ඒ වගේම අපි අර කතා කරපු ගැටරුවේ සිනමා පාඨයේ අධ්‍යක්ෂවරයා මතක් කිරීම මම හිතනවා අපි යුතුකම කියලා මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කරපු ගැටරුවේ සිනමා පාඨය ඉස්සලියන් සූරේ මයික් විල්සන් දෙදෙනා ඉරණාඩගේ ඉස්සලියන් සූරේ නේ අධ්‍යක්ෂණය කියලා දෙන්නගේ ටයිම් එක යන දෙන්නගේ සමාජ්‍යක්ෂණයට අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කපිල කුමාර කාලිංග කියන චරිතය ගත්තා. මම හිතන්නේ දිග ඉතිහාසයක් තියෙනවා වේදිකාවෙත් ගුවන් විදුලි නාට්‍ය කලාවෙත් විශේෂයෙන්ම 80 කණ්ඩායම සමග කැමැති දැනගන්නේ අත්දැකීම් මම හිතනවා ඉවහල් වේවි කියලා අපේ අලුත් પરම්පරාවට අත්දැකීම් සුරින් කතා කිරීම මේ වෙලාවේ අතම ලංකාවේ විවිධ ඒ වගේ අපේ කට්ටිය වගේ විවිධ කණ්ඩායම් නාට්‍ය ශිස්ත්‍රයේ බිහි වුණානේ කලා ශිස්ත්‍රයේ විවිධ කණ්ඩායම් බිහි වුණා. ඒකට අපි මේ විවිධ
පරම්පරා කීපයකට අයත් මේක සම්බන්ධ වෙලා හිටියා. අසුවේ කණ්ඩායම කියලා නම දැම්මට. එහෙම අපිට නිශ්චිත සංවිධානයක් නෙමෙයි මේක. එහෙම මේ සා මේ අපි මේ නිලතල තිබුණු නිලධාරි මණ්ඩලයක් තිබුණේ නෙමෙයි. අපි මේක මේක මේ මේ කණ්ඩායම ඒක රාශි කර ගැනීම සඳහා හදාගත්ත නමක් තමයි මේ අසුවේ කණ්ඩායම කියලා. 80 දශකයේ මේ පටන් ගත්තේ නේද. ඉතින් මේක ආරම්භයේදී ඉතින් අපිත් එක්ක පුවත්පත් කලාවේදීන් ගායකයන් සංගීතඥයන් නළු නිලියන් විශේෂයෙන්ම ඉතින් වේදිකා ශිල්පීන් තමයි දෙනවා. ආචාර්ය යාලත් මනරත්න ලක්ෂණ විජේසේකර හිටියා ගුණසිරි සිල්වා මම මම හිටිය අපේ විද්‍යානගේ නිදසක එතත අපේ මධ්‍යස්ථානය උනේ. මේක පිටවාගෙන මේකේ අපි ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ සීනසප්පු කියන මම රචනා කරපු නාට්‍ය පිටපත තිබුණා. අජිත් ජෙන්දාස තමයි මේකට ඉදිරිපත් වුණේ. ඊට පස්සේ නීලාල සම්බමුණ අධ්‍යක්ෂණයට. මේකේ විවිධ කණ්ඩායම් ඉතින් ඒ දවස්වල අපේ රිහර්සල් එකක් බලන් ආවම 80 කණ්ඩායම බලා ගන්න පුළුවන්. හෝල් එකේ ඉන්නවා දැන් තරම් දෙක. විවිධ වයස් මට්ටම් වල අය කොහොමද හරි බොහොම සහෝදරත්වයෙන් ගිය කණ්ඩායම. ඉතින් පසුව KBH රත් වීම සම්බන්ධයෙන් අපි නාට්‍ය ගණනාවක් කරා. පසුව එකිනෙකා රචනා කරපු ප්‍රකාශනපත් කරපු ග්‍රන්ථත් 80 කණ්ඩායමේ ප්‍රකාශනයක් ඇටියට අපි දන්නේ නැහැ ඉදිරිපත් වෙලා තිබුණා. එහෙම දැන් තාම දැන් ඉතින් අපි දන්නේ නැහැ ක්‍රියාත්මක වෙලා තියෙනවා. 80 කණ්ඩායමේ තාම මේ ශාස්ත්‍රය තුල වැඩ කරමින් සිටිනවා. මේක ඒ යුගයේ එක පිළිබිඹුවක් හිටියම මම දකින්නේ මේ 80 කණ්ඩායම කියන්නේ 80 දශකයේ තිබුණු සමාජ දේශපාලන තත්ත්වයන් වලත් එක්තරා කැඩවතක් හැටියට දකින්න පුළුවන් ඒ මේ 80 කණ්ඩායමේ ක්‍රියාකලාපේ. ඔබ හිතන්නේ එම සාමූහිකත්වය බොහෝ නිර්මාණ සාර්ථක කරගන්න ඉවල් වුණායි කියලා ඉවහල් වුණායි කියලා අපිට අද වැටහෙනවා. රත්නසිරි විජේසිංහන් වෙත යොමු වෙනවා. කපිල කුමාර කාලිංගයන් ලියනවා සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුකම් වෙනා කියලා. කැමති ඔබගෙන් දැනගන්න ඔබත් ප්‍රවීණ ගීත රචකයෙක් කවියෙක් හැටියට කපිල කුමාර කාලිංගයන්ගේ ගීතවත් බව ගීතවත් භාෂාව. මං හිතන්නේ ඇත්තටම කපිලගේ කලාවේ භූමිකා රාශියක් තියෙනවා. දැන් ඔබ හඳුන්වා දෙමින් කියු විදිහටම ඔව් මේ ප්‍රධාන වශයෙන්ම නාට්‍යකරුවෙක් හැටියට තමයි මොහු අතර ප්‍රචලිත වෙන්නේ. නාට්‍ය රචනය නාට්‍ය අධ්‍යක්ෂණය වගේම මේ නාට්‍යයට මෙහි සමවේත අංගයක් හැටියට ගීතක් තියෙනවා නිසා කපිල ගීතක් ලියනවා. දැන් ඔය 80 කණ්ඩායමේ උඹ දෙනෙක් කොයි විවිධ භූමිකා කරන අය. ඉතින් කපිල ගීත රචකයෙක් හැටියට ගත්තාම මේ මට මතක් වෙනවා මේ දිලීප අබේසික කරක් කියනවා මේ වසන්තයේ අගමුයි සුන්දරිය ගීතේ පළවෙනි කන්නේ මං හිතන්නේ එක වාක්‍යයක් එක වෙනම කතා කරන්න ඕනි දෙයක් තමයි. කිසි දැනෙන්නේ නැහැ රේන් ගක් කරන්නේ නැහැ. දැන් ඔබ කිව් ගීතේ අර මේ සුපෙම් සුපෙම් හැම ඔබෙන් එපා කෙනෙක් ඒ වගේම මේ මම පහන්ට හැබැයි ඇස සමුදුරේ ඔව් ඒ පාවිච්චි කරන රූපක මම හිතන්නේ මේ මම මේ ඒක නාට්‍යවලට නාටකීය ගුණයෙන් උපේත වෙච්ච මේ ලක්ෂණ තියෙන උගක් වෙලාට ඊට වඩා මම කපිලගේ අප්‍රකට ගීතයක් මම අහුවා මේ ඒ කාලේ මම හිතන්නේ අනු මේ 19 වෙනි සියවසේ අගභාගයේ වගේ නැත්නම් 20 වෙනි සියවසේ මුල් කාලේ වගේ මහනුවරට එනවා සින්දි ගුරු කියලා මේ නාට්‍ය කණ්ඩායමක සංගීතඥයෙක්. ඔහු ආශ්‍රයෙන් කරපු නිර්මාණයක් තියෙනවා. ඉතින් හරි අප්‍රටේ හැබැයි අර ලස්සන ගීතයක්. එහි වචන මට වචන මතක නැහැ කපිල බලවන්න කියන්න. මතක් කරන්න ඕන වටිනවා. ඒක ගායනා කරන්නේ ඉන්දිකා කුමාලි නලින් අලිස් ගායකයා සින්දි ගුරු ඇවිත් සින්දි කිය කියා බෝගම්බර ගැන කියන්නේ නේද? ඒ ආගමන ගැන කියන්නේ. නේ රත් මේක මේ කවුරු හරි සංගීතඥයෙක් මම වීණාවක් රැගෙන එනවා. ඉතින් මේ මෙවැනි චරිත දැකලා තිබුණේ ඒ කාලේ මහනුවර රජවාසලවට අය. ඉතින් මොහුගේ ආගමනයෙන් පස්සේ ඇති වෙන මේ පොඩි ප්‍රබෝධයක් සහ ඔහුට ආරාධනා කරන ගීතයක් ගා අපිට මේ
සිංදු උපමාන සංගීත ශාස්ත්‍රයේ තියෙන දේවල් අපිට පරිත්‍යාග කරන්න. ඔව් අපි ඒ ඒ අතරෙම අවස්ථාව කරගන්නවා කපිල කුමාර කාලිගේ නාට්‍ය කලාව පිළිබඳව හදනවා. දැන් විශේෂ වේදිකා නාට්‍ය කලාව සම්බන්ධයෙන් කරන මේ වන විටත් ඔකේ අලුත්ම නාට්‍ය බැංකු වීරයා නමින් වේදිකාගත වෙනවා ඉතාම සාර්ථකව. ඔහුගේ නාට්‍ය භාවිතය ඔබ දකින්නේ කොහොමද කියන්නේ? මම දන්නේ කපිලගේ නාට්‍යවල මේ පරිවර්තන හෝ අනුවර්තන තිබුණා ගොඩක්. ඔය මේ මේ වසත්තාවාදී ගුරුකුලේ නාට්‍ය කීපයක් ඔහු පරිවර්තනය කරලා තිබුණා. ඊට පස්සේ උද්දන්ලු ගින්නවාගේ මේ ස්වතන්ත්‍ර නිර්මාණ ගැන ඒකත් බොහොම මේ කාලීන මාතෘකාවක්. මේ ගොවිල්ලස්ස පළාතේ උක්කවන අයගේ තිබිච්ච ගැටලු සාකච්ඡා කරන නාට්‍යයක්. මෑත කාලේ බැංකු වීරයා කියන නාට්‍ය අතිශයෙන්ම ප්‍රබල නාට්‍යයක්. ඒක මේ රචනත් ඔහුගේමයි, මේ නිෂ්පාදනත් ඔහුගේ අධ්‍යක්ෂණය. ඒකේ මේ මේ ලොකු මූල්‍ය අර්බුදයකට ගොදුරු වෙලානේ මේ ලිබරල් සමාජ ක්‍රමයත් එක්ක මිනිසුන්ට සල්ලි ඕන කරනවා. හැබැයි ඒ සල්ලි හොයාගන්න ක්‍රමයක් නෑ. ඒ කියන්නේ මේ මේ ප්‍රඥානේ එක තැන් වෙනවා තියෙන්නේ. ප්‍රඥානේ වියෝවිච්ච අයට මේක මේක පාවිච්චි පරිහරණය කරන්න කොහොමද? කොළු කෙටි මාර්ග හොයා ගන්නවා. බැංකුවක් මංකොල්ල කරන චරිතයක්. ඒ සිද්ධි දාමය තමයි මුළු නාට්‍ය පුරාම තියෙන්නේ. හරිම උත්ප්‍රාසවත් ඒක. ඒ කියන්නේ බැංකු කළමනාකරු, බැංකු සේවක සේවිකාවන් හැසිරෙන විදිය, මේ මංකොල්ල කරුවා හැසිරෙන විදිය, ඔහුගේ ඉල්ලීම්. ඊට පස්සේ මේ ඔත් එක්ක ගනුදෙනු කරන්න එන මේ 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 ආරක්ෂක අංශයයි. ඉතින් ওই වගේ සිද්ධි ගැටුම් ගොඩක් එක මේ නාට්‍ය යන්නේ. අවසාන කොටස ටිකක් පොඩි සිහිනමය මායාමය රූපයකට පරිවර්තනය වෙනවා. මායා රූපී ක්‍රමයකට යන්නේ. කොහොමහරි කාරි ප්‍රබල නාට්‍යකරුවෙක් මම නම් දකින්නේ. මොකද මේ මේ කාලීන ප්‍රශ්නයක් ඔච්චර නිර්මාණාත්මකව කියන්න පුළුවන්ද කියන එක. වේදිකාවට කියන්න පුළුවන්ද කියන කාරණා. අර මොකද්ද? ෂිට්. මැනේජර් අනේ උඹට දුවා අක්කම එක අයින් කරන්න කියලා උඹට මතක් වුණේ නැහැ මම නෑ බලදනිය අර අපි තියෙන CCTV කැමරාව නේද තව කොයි තියන්නේ අයින් කරනවා වහම ඔෆ් කරනවා අනේ අනේ කලබල වෙන්න එපා ඕක දැන් ගැටන සුමානයක් විතර වෙනවා මම හදන්න එන්න කියලා කීල් දැනුම් දීලා තියෙන්නේ අදේන එකක් නෑ සර් සෙනසුරාදානේ ආයෙත් ඉතින් සඳා තමයි අපරාදේ දැන් ඉතින් හැමදේම මගේ කරපිටිනියයි මං තාක්ෂිත කේ ප්‍රධානි ආයතනයක විනයක් තියෙනවා මට මේ ආයතන පවත්වාගෙන යන්න බැරි වෙනවා දැන් බලන්න ඕනි භාවයේ ගහලා තියෙන මෙතන ගීත ගායනා කිරීම තමනම් කියලා ආප වැඩි කරගෙන දෙයිනේ කියලා මෙතන යනවා අර ලක්ෂ දෙයක් තරම් මෙතන යන් නිරූපණි අර සයිට් එක බෑග් එකේ දාලා මේ මහතර ගෙනත් දැන් ලොකු ඇන්සර් කැමති දැනගන්න වේදිකාවේ බොහෝ පළපුරුදු ඇති ශිල්පියෙක් කලා ශිල්පියෙක් හැටියට ඔබගේ වේදිකා නාට්‍ය සමග අද බැංකු වීරයෝ දක්වා පැමිණෙන ගමන් මාර්ගයේදී මොන වගේ අත්දැකීම් සම්භාරයක්ද ඔබට තිබෙන්නේ? ඔව් අද ඔබ කිව්වත් වගේ මට මේ මගේ ජීවිතය යම් යම් ඉසව්වල නිකුත් දේවල් කරන්න වෙනවානේ.
ඌව තමයි හිතාමතා කරමු දේවල් නෙවෙයි. අපිට යක එක එක වෘත්තීන් තෝර ගන්න වෙනවානේ. වෘත්තීන් තෝරගත්තේ මේ දේවල් කර මම ඔබ සඳහන් කරේ නෑ. මම ඇත්තටම මගේ ජීවිතේ වැඩි කොටසක් කීදී මම පුවත්පත් කාලේ ඉදී කැටියට. ඒ වගේ නොකරපු දෙයක් නැද්ද කොහොද? ඉතින් නාට්‍ය හැබැයි මම වැඩි වශයෙන් මගේ අවධානය යොමු වුණත් මම කැමතිත් වේදිකාවත් සමඟ මගේ තිබු ජීවිතයේ සහ අත්දැකීම් වලට තමයි මම තවදුරටත් මගේ ඉදිරියේ වුණත් මම නාට්‍යයක් කිරීම ගැන තියෙන ආශාව තාම මගේ හිතෙන් නැති වෙලා නැහැ. බැංකු ඒරියා දක්වා ආපු ගමන කෙරුවොත් මම විවිධ ස්වතන්ත්‍ර සහ අනුවර්තන නාට්‍ය ගණනාවක් කරා. හැබැයි ලංකාවේ නාට්‍යයක් කරනවා කියන එක අර අපි අපි අපේ ශිෂ්‍ය කට්ටිය කියන අපල කාලේට තමයි නාට්‍යයක් කරන්න හිතෙන්නේ කියලා. ඒ තරම් හරි දුෂ්කර වැඩක් මේක. මොකද අපිට එහෙම වෘත්තීය නාට්‍ය කලාව පවත්වන්න කිසි පහසුකමක් නැහැනේ. අපේ අර අපේ ධර්මයෝ කියන්නේ උන්නට අපි මේ කරන්නේ කියලා. ඒ වගේ තමයි. හැබැයි ඉතින් මේක මේ සජීවී මේ ප්‍රබල මාධ්‍යයක් නාට්‍ය කියන එක අනිත් සියලු දේ වලට මට දැනෙනවා. මේ පෙරේදත් අපි වැන්කු ඉර පෙන්න මේ අගනුවර හොල් එකේ ඒ සජීවී අත්දැකීම ඒ ප්‍රේක්ෂකව වෙන වෙන විදිහට විඳිනවා. සමහරට අපිට ඒක කතා කරන උන්ගේ අදහස් වෙන දේවල් හැමදාම නාට්‍ය දර්ශනයක් හෝ දෙකක් ඉවරලා අපි හරි පිරියලා එළියට යන්නේ. ඒ උන්ගේ අදහස් කොන්නකුත් එක්කනේ අපි එළියට යන්නේ. ඉතින් ඒක මේක හරිම මේ සජීවී කලාවක් නිසා මට මතක ඇතරම නෙමෙයි කපිලගේ ওই පුවත්පත් කලාව ගැන අපි අලුයෙන් කතා කළා තමයි. මොකද 80 ගණන් කළ මුල් කාලේ පොඩි ටැබ්ලොයිඩ් පුවත්පතක් මේ බොහෝ ප්‍රධාන සංස්කාරකවර හැටියට සංස්කරණය කළා. ජනහඬ. මම ওই ශාන්තිනී ගීතේ මුලින්ම ඕකට තමයි කියන්නේ. ඒක තමයි පළවෙනිම. මම මොනරාගලින් දවස්වල 83 කපිල පහ කරනවා. ඒක මට මතක් කරන්න ඕන. ඔයත් බොහෝ දෙනා එහෙම පුවත්පත්වල ලියව සමහර අය දැන් විචාරක බෝඩ් පත්නවා කවියෝ එහෙම දිනනවා නාට්‍යයකට මම නැවත එන්නම් බැංකු වීරයා දැනට දෙමතිගේ විවිධ දේවල් කරලා සතන්ට මම අද එනකොට ඉන්නවා මට මම අවසාන සුදත් මහදේවුලට UNESCOගේ අමෙඩි කියලා නාටකේ මම පරිවර්තනය කරලා දුන්නා නමුත් මම පරිවර්තන නාට්‍ය කරන්න නැහැ නිෂ්පාදනය කරන වෙන කෙනෙකුට කරනවා කියන තැන විතරයි ඉන්නේ මොකද ලංකාවේ ස්වතන්ත්‍ර නාට්‍ය මෙහෙම අද දුර්වල තැනක තියෙනවා. ස්වතන්ත්‍ර නාට්‍ය අපි නිර්මාණය කළ යුතුයි. අපේ පරිකල්පනයේ කොට නැගින්නේ කී අපේ සමාජදේශපාලනික ප්‍රශ්න අපිට කතා කරන්න පුළුවන්. අපි ඒක මෙවලමක් කරගන්නේ, අවියක් කරගන්න පුළුවන් ස්වතන්ත්‍ර නිර්මාණ තුරනේ. ඉතින් එතනදි මම හිතන බැංකු වීරය ලියන්න හේතුවනේ මම එතකොටත් පුවත්පත් කීතියේ. අන්න කරද්දි දිගට හරහට ප්‍රවෘත්ති එනවා මේ බැංකු කොල්ල කනවා. උදේ පාන්දර 4:00 මේ පත්‍ර මුල් හරියේ මේ බැංකුවක් කොල්ල සමහර ගල් අරන් ගිහලා ටෙලර් මැෂින්ස් කඩනවා මේක හරි ඩ්‍රීම් එකක් නේ ෆැන්ටසි එකක් නේ මේක ඊළඟට කියනවා ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ඇවිල්ලා ඉන්නේ මූණ කව කරගෙන ඒගොල්ලෝ අරන් ගියා සල්ලි කාටවත් කරදරයක් වෙල්ලත් නැහැ ඉතින් මේක හරි හරි සෙල්ලමක් නේ බැංකුවක් කොල්ල කන්න එක මෙච්චර පහසුවක් නෑ අපි මේ අවුරුදු ගානක් රස්සල් කරගෙන ඉන්න ඕනේ නැහැ නේ තව 4-5 දේ කන ගහන් ගිහිල්ලා සෙල්ලම් තුවක්කුවක් කරන් ගිහිල්ලා අපේ නාට්‍යයේ තියෙන හැම පුරුතුවක්කුවක් කරන් යන්නේ බය කරලා බැංකුව ඇහත් උදව් කරනවා ඒ කන බේර ගන්න බෑ උදව් කරලා සල්ලි ටික අරන් දෙනවා අපි කිසි දවසක ජනතාවට පේන ප්‍රසිද්ධිය ඔයිට වෙඩි තියන්නේ නැහැ. අනේ නිසා කරුණාකරලා විශ්වාස කරන්න. මොකද අධික කම්පණයෙන් වුණත් කෙනෙකුට යම් විපත්තියක් සිද්ධ වෙන්න පුළුවන්. නෑ මෙතන කිසිම කම්පණයක් නැහැ. ඒ වගේ පොඩි මාතක බොහොම කැමැත්තෙන් මෙතන ඉන්නේ. අපිට පේනවා මිස්කේ මූණ සුදු මැල් වෙලා පපුව බයෙන් ගැහෙනවා. අනික ගෑණියෙකුට මෝරලා මේ චණ්ඩිකම් කරන්න ලැජ්ජ නැද්ද මිස් කලන සුභේ කෙනෙක් පිළිමිකමට හරින් මදි වගේ නේද? ඒක නේ කරුණාකරලා විශ්වාස කරන්න. අම්මතර කිසිම කෙනෙකුට බලහත්කාරකම් කරන්නේ නැහැ. අහන්න මෙයාගෙන. මාත් ඉදිරි අහන්න මෙයාගෙන්ම. ඔබතුමේ සිය කැමැත්තෙන්ද මේ විදිහට උගල බලන්න ආරක්ෂා සපයන්නේ? ඇත්තටම අපි දෙන්න අතර ලොකු ප්‍රශ්නයක් නැහැ. මම මේ සිද්ධියට මුහුණ දෙන්න තීරණය කරගත්තා. මේක එක්තරා විදිහට අවබෝධයක්. ඒ යථාගේ අවබෝධයක්ද මෙන්න. මිස් අපිට පොඩි සැකයක් තියෙනවා මිසුක් මේ සිද්ධියට සම්බන්ධයිද කියලා. හිතනකම ෆැන්ටසියක් නේ. ගිහින් බැලින්නම් සාකච්ඡා කරලා බැංකුවේ ඇතුලේ ඉන්න අයත් ඉන්නේ මේ කොල්ල කා ගන්න බැරුව ඉන්නේ. බැංකුවක සල්ලි ඕන හැමෝටම. අද මේ සමාජ ක්‍රමය තුළ බැංකුවක සල්ලි නැතුව බෑ මේ වැඩේ ගෙනියන්න.
මේක තමයි අර රත්නසේ කියපු උත්ප්‍රාසය එන්නේ මෙන්න මෙතන. මේ බැංකු සේවිකාවක් මොහුට උදව් කරනවා. එයා එයා විවාහ වෙන්න ඉන්නේ ළඟදී. නමුත් ඒ පෙම්වතාවත් අතහැරලා දාලා මේ මේ කොල්ලකාරයත් එක්ක එකතු වෙනවා. සල්ලි ඕනේ. කසාද බඳින සල්ලි ඕනේ. ජීවත් වෙන්න සල්ලි ඕනේ. එයාගේ හොරකම් කරන යාළුවාගේ තාත්තට වකුගඩු සත්කමක් සඳහා මුදල් ඕනේ. මේ මුදල් හඹා යන සමාජයේ තියෙන විප්‍රකාරය තමයි රත්නසී කියපු අන්තිම ජවනිකාව වේදී මම සාංස්කෘතිකවාදී තැනකට ගියේ. ඉතින් තමයි මේ මේ තියෙන උත්ප්‍රාසයට ගැඹුරක් එක්ක හුවෙන්නේ. මුලදී හිනාවෙවි ඉන්න ප්‍රේක්ෂාගාරය ආපහු යන්නේ Taman සමගම පුඩි කතිකාවක් කරමින් සාකච්ඡා කරමින් අපිටත් හිතිලා නැද්ද එකම දවසක හරි බැංකුවක් කොල්ල කණ්ඩා. ඒක කොල්ල කණ්ඩේ කියන්නේ මම අදහස් කරන්නේ බැංකුවක සල්ලි ඕන. නැත්තම් කොහොමද අපි ජීවත් වෙන්නේ? මේකේ චරිතයේ මේ ප්‍රධාන චරිතය කතර කියනවා. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ නිකන් එහාට මෙහාට වැනින එක විතරයි. ජීවත් වෙන්න උත්සාහ කරන විතරයි අපි ජීවත් වෙන්නේ. මේක බාගෙට ජීවත් වෙන සමාජයක්. මේ බාගෙට ජීවත් වෙන සමාජයේ සමාජික තමයි අපි කියන යථාර්ථය ප්‍රේක්ෂාගාරයට අපි යෝජනාවක් හරියට ගේනවා මේ චරිතවල ක්‍රියාදාමයෙන් තුල. ඒකයි මේ බැංකු හොරෙක් වෙන්නේ නැතු වීරෙක් වෙන්නේ. දැන් වගේ දරුවෝ අපිටත් අලුත් අදහසක් සැපයිය කියලා මට හිතෙනවා. අපි ඒක ගැන කල්පනා කරලා බලන්න ඕන. අපි ඊළඟ ගීතයට යමු. මම හිතන්නේ අපි කතිකාව වෙනස් තලයකට ගෙනියන්න පුළුවන් ගීතයක් අපි ළඟට තෝරාගෙන තිබෙනවා. ගීතය ෆ්‍රෙඩි සිල්වා ගායනා කරපු ගීතයක්. ප්‍රේමකීත් අල්ලිස් රචනා කරපු කුඩුමනි ගීතය අද අපි මචන් හඬින් අසමින් අසලා අපි පිළිබඳ තවදුරටත් කතා කරමු. கொண்டே கடன் அந்தட்டு அண்டன் சிந்து கியன்னி குண்டுமணி 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 ஆ குண்டுமணி கிளியன் ஹெட கொட்ட வசாயங்க நமா புழுந்து கொட்டா தலவேலா தல் பத்து மத்து கிணி அவுவேதா குண்டுமணி செம்பு தாலி உக்குலே ஹோவாண்டிலிந்தெந்தியதலா லுனு பாத்தியட்ட தமா விடா பத்துவிலா தந்தவட்ட கோவில் தோஸ் பொல்கலா நலலே அழுகா குண்டுமணி குண்டுமணி குண்டுமணி
අපිට පුළුවන් අපූර්ව ගීතයත් සමග කතා කරන්න රත්න ශ්‍රී විජේසිංහයිනි. ඔය අතන මේ ගීතය සංගීතවත් කළේ වික්ටර් රත්න නායක, ආචාර්ය වික්ටර් රත්න නායක. මේ කර්ණාටක සංගීතය ඉතා සමීප සුරු කරමින් මේ තනුව සංගීතය යොදාගෙන තියෙන්නේ. ප්‍රේමකිරි දල්ලිස් තමයි මේකේ අපූර්ව රචකයා වෙන්නේ. පිඩිසිල්ව ගායනා කළේ. ඇත්තරම දැන් ප්‍රේමකීර්තිට මේ මේ ගෞරවය හම්බ වුණේ නැහැ කියලා මම කල්පනා කරන්නේ. මොකද 1972-73 වගේ කාලයක ඉඳලා ප්‍රේමකීර්ති මේ අපේ සමීප ඥාතීන් වන මේ දෙමළ සංස්කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වපු කෙනෙක්. ඔහු 72 විතර තමයි ඔහු වික්ටර් රත්නායක සහ සුජාත අත්තනායක ගැන ගීයක් තියෙනවා. කොට්ට කෙලෙන්ගේ තම්බාලා කන්නට දුන්නා. තිරුක්කුරල් කවි කටපාඩම් කරලා දුන්නා. මන්දාලා ගම හැරලා යන්නට යනවා කුද්දිරකාර මාමා කියලා. ඉතින් ඒ සංස්කෘතියේ තියෙන විචිත්‍රකම. දැන් ඇත්තටම අපි කල්පනා කරන්න ඕනේ අපි අපේ සංස්කෘතියට භාෂාවට යම් පමණකින් ආදරේද? ඒ මිනිස්සුත් ඒ මිනිස්සුන්ගේ භාෂාවට සංස්කෘතියට වගේම ආදරේ. අපි අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ගෞරවයක් ඇති වෙන්න ඕන. ඒකයි වෙන්න ඕන. ඒක කරන්න හොඳම මාර්ගය ප්‍රේමකීර්ති තෝරගෙන තියෙනවා. ප්‍රේමකීර්ති මේ විචිත්‍ර සංස්කෘතියේ මේ කොණ්ඩුමණී කියන යුවතිය, දමිළ යුවතිය අපිට අඳුන්වා දෙන විදිය බලන්න. ඇයි බොහොම කෙලිලොල්. කොන්නේ කඩන් හදරන සින්දු කියන කෙනෙක්. ඊළඟට ඇය මේ ඇගේ ජීවන වෘත්තිය උරුදු කොටා තල වේලා, තල් බලමත ගිනි අවු වේලා ඒවා කරනවා. ඊළඟට මේ ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර කුඹුගටම් නුදංගන නද මුළුගමටම හඬවා දීලා කෙසල්ගස් තියක් දොරකර සිටුවා තබලා ඒ ඔක්කොම විචිත්‍ර මේ මිනිස්සු සංස්කෘතියෙන් මේකෙන් වෙන් කරන්න බෑ. ඉතින් ඊට පස්සේ අන්තිමට වෙන්නේ මොකද්ද? දැන් ප්‍රේමය කියන එක දැන් මේ පෙම්වතා තමයි මේක කතා කියවෙන්නේ. පෙම්වතා පැත්තක ඉන්නේ. පෙම්වතා සහ කුඳුමුණි අතර මේ සංවාදයක් සමායෝජනය පේන්නේ අපිට. කොහොම හරි හැම සමාජයකම වෙනා වගේ අධිපතිවාදී ධනවතෙක් මහරජ කෙනෙක් වගේ කෙනෙක් ඇවිල්ලා කුඳුමුණි අරගෙන යනවා. මෙයාට ඒ සමාජ ක්‍රමයට කීකරු වෙන සිද්ධ වෙනවා. බලා ඉදීම කීකරු වෙලා කොණ්ඩමල යන පෙරහැර මෙයා බලන් ඉන්නවා කීකරු මම ළමෙක් වගේ. කොච්චර අසරණද කියලා හිතන්න බලන්න. අද මේ මුදල ඉස්සරහට පත් වෙන සමාජයක ප්‍රේමය කියන්නේ මම නොතකෙකු දෙයක් බවට පත් වෙනවා. දැන් ප්‍රේමයේදී හරිය අපූර්වට මේ කාරණා කියන්නේ බොහොම බරපතල විදියට. හැබැයි ඔහු අර මේ දෙමළ යුවතියක පාවිච්චි කරන ආයත්තම් සහ ඔවුන්ගේ සංස්කෘතිකාංග, ඔවුන්ගේ ඇදහිලි, විශ්වාස, කෘෂිකාර්මික දේවල් ඒ සියල්ල ඔහු එකතු කරගන්නවා. එකතු කරනම් මේවා හරියට මනාව මේ පරිහරණය කරනවා ගීත රචකයෙක් විදිහට. ඒක තමයි විශිෂ්ටත්වය වෙන්නේ. ඒ වගේම මේ ප්‍රෙඩිසිල්ලා කියන බොහොම සැහැල්ලු, සරල, සෝපහාසී හඬකින් ගෙවුවට ඔහු ගාවේ බොහෝ ගීතවල මේ උත්ප්‍රාසවත් ලක්ෂණය තිබෙන උත්ප්‍රාසය තමයි ප්‍රමුඛ ලක්ෂණය චරිතය වෙන්නේ මේ ගීතවල. නැහැ කරාඹුව දෙකනේ කඩු කන්දමා සියෝ ළඟ මොට්ටක් කිලියෙන් හැඩ කොට වසායික නමා උළුඳු කොට තල වේලා තල්පත මත ගිනි අවුවේදා කුඳුමනි සෙම්බු තාලි උකුලේ හොවා ඩිලින්දෙන් දිය ඇදලා ලුණු පාන්තියට දමා විඩාපත් වෙලා ඇඳෑමට කෝවිල් ගොස් පොල් ගහලා නලලේ අලුගා කුඳුමනි 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 ආ කුඳුමනි. මට ඊට ඉස්සේ මේ අතර මේක සංගීතය ගැන ආචාර්ය වික්‍රත්නාය ගැන සංගීතවත් කරාට මේ ගීතේ එක පෙළක තියෙන අතසි කියපු විදිහටම මේ කොම්බු ගට මෘදංග හඬ මේ ගීතේ පුරාම තියෙනවා. මේක ඇත්තටම මේ ගීතයට අවශ්‍ය සියලුම සංගීත මෙවලන් ටික භාවිත කරලා තියෙනවා කියලා. ෆ්‍රෙඩි සිල්ලා කලා ශිල්පියා ගැන කිව්වොත් ඇත්තටම මේ ඔහුටම අනන්‍ය වූ හඬක් තිබුණු එවැනි ගීත රාශියක් ගායනා කරපු වෙන ඔහුගේ උපාසක ගීතේ වෙනම ශානරයක් ලෙස දකින්න පුළුවන් මම හිතන සිංහල ගීත සාහිත්‍යයේ. ඔහු කියපු මේ ප්‍රේම ගීතයේ දායකත්වය තමයි එතරම් ගොඩක් තියෙන්නේ. ප්‍රේම ගීතයේ මූලිකෝ. හැබැයි මුල් කාලයකත්වත් එහෙම. ඔහුගේ හඬ මොකද බොහෝ මේ රංගන ශිල්පියෙක්නේ. ඔහු විකට චරිත රඟපෑවේ. ඔහු විකට නළුවෙක්. ඒතරේ චිත්‍රපටි වලත් ඔහුට යෝජනා කරේ ඒකම තමයි.
දැන් මට අත්දැකීමක් තියෙනවා මේ ඔබ කිව්වා මේ ගීතේ කොහොමද මේ සමාජ භාවිතයක් හිතට ගත්තා කිව්වම ඔහුගේ ගීතයක් තියෙනවා තේ කූඩේ පිටේ බඳන් කියන ගීතේ ඒක අවදීක අපිට මේ රූපහානියම ශාතික රූපහානිය ප්‍රචාරන රන්දලු අසිරිය කියලා මේ කුඩා තේවතු වලට ගිහිලා කරන ප්‍රශ්නෝත්තර තමයි. ඒකට රූපහානියෙන් දයරත්න රටගෙදර මම සැලසෙන්නේ ආයතනයේ අපි දෙන්න තමයි නිෂ්පාදු. ඒ අපිට හරි ප්‍රශ්නයක් නම් මේ ප්‍රශ්නෝත්තර තරගයේ අතරේ එක එක වතු වල මේ දමිල ජාතික ළමුන් හෝ තරුණ තරුණියන් ඇවිල්ලා පොඩි විකට අංගයක් ඉදිරිපත් කරන්න. කො ගීතයක් ගන්න. යන යන තැන ඒක කරන්නේ අරකම තමයි. ඒක ඒගොල්ලන්ට ග්ලේසීසා ඒගොල්ලන් හරි කැමති. දමිලායනේ. තේ කෝඩේ පිටේ නේද ගිහින් රට ගෙදර වට කරන්නේ. මේ වෙන සින්දුවක් නැද්ද? මේ මේක හැමදාම අපි වැඩසටහනේ මේක කරන්න බෑනේ. ඉතින් සමහර අය රූපහන්ට ඇවිල්ලා මේ සැටිගත කරපු පටිගත කරපු කොටස් පවා ඉල්ලලා තිබ්බා ඒගොල්ලෝ ඇවිල්ලා පොද ඒගොල්ලෝ රඟපාරන්නේ මේක. ඔව්. පසුව ඇතර දැන් මේ පස්සේ කාලේ බලද්දී ඒකට හේතුවක් තියෙනවා. අපි අර ජසයල්ෙන් කියන අපි කාලේ කරපු එකේ මේ යටි අරුතක් තිබ්බා වගේ විතර පොඩි උපහාසයක් තිබ්බා. මේ බලාගෙන ඉන්නේ තමන්ගේ හාම්පුතුන් තමයි මේ වැඩසටහන බලන් ඇවිල්ලා බලන්නේ. ඔවුන් ඉදිරියේම ඒ කම්කරු සහෝදරියක් සහ සහෝදරියක් නිරූපණය කරනවා. කියන මහත්තයා ඔය වටනම් මන් නැහැ කියලා තමයි කියන්නේ මේ කාන්තාව. මහත්තයා මොකටද වට විහිළු කරන්නේ? මම ඔයාලට කැමති නැහැ කියලා. ඉතින් මේ අර අර පාලකයන් ඉදිරියේම මේ ඔවුන්ව සරදමට ලක් කරගන්න කරගත්ත පොඩි අවස්ථාවක් වෙන්නත් පුළුවන්. දැනුවත් හෝ නොදැනුවත් ඒක ශිෂ්ට වුණා. සාහිත්‍ය ප්‍රේමකීර්තිගේ අනිත්කුත් ගීත ගත්තා. ඔය බොරු කකුල් කාර්යා කකුළුව ගීතය ගන්නවන්. දැන් කකුළුවේ ටියුෂන් යනවා කෙලින් යන ඉගෙන ගන්න. ගිහින් නමුත් ඊට පස්සේ මේ කෙලින් යන ඉගෙනගෙන ඉන්නකොට අනිත් කකුළුව බලනවා. මෙයා අංග විකල වෙලා කියලා. මේ මෙයා ඇයි කෙලින් යන්නේ? මේ කකුල කෙලින් යනවා. කෙලින් නෙවෙයි යන්න ඕනේ. එතකොට කකුල බලනවා මට මේ කෙලින් ගිහින් වැඩක් නැහැ මේ සමාජයේ. මාත් පුරුදුය දේව ගියාම ඉවරනේ ලේසියෙන්. එන මේ පාංකිරිත්තා. පාංකිරිත්තා. ඔව් කළු කූඹි. ආ ලොකු පොඩි මම බල්ලා බල්ලා. මන්ද මාමා උඩින් යද්දී ඒ හැම එකම මේ විශාල මේ සමාජ සුධාරක ගුණයන් තිබෙච්ච ගීත. ගීත. ඒ හොගේ අර ගීත ඒ හොගේ අර පාස ගීත ගැයීමේ අනන්‍යතාවයයි ඒ ඒ සමහර්ථයන්ගල විවිධ විදිහට හඬ භාවිතා කරනවා ශබ්ද භාවිතා කරනවා ඒක තුළ ඔහු වෙනම තැනකට ගියා මේ මං කියන වෙන කෙනෙක් විසිලෙනාඩ් වගේ කීප දෙනෙක් ඇර එහෙම නේද රත්නසි විකට කව ගීත එහෙම අඩුයි තිබුණේ අපේ මේ පස්සේ කාලේ કોઈ බයිලවල එහෙම කීප දේවල් ඇර වෙන වෙන ශානරයක් වගේ ඇත්තරම ලකින් විසිලෙනාඩ් වුණත් මං හිතන්නේ චිත්‍රපටවල විතරයි සම වැඩිපුර මේක يعني කේවල රචනා හැටියට කේවල ගීත හැටියට එහෙම ඔබලා මම හිතන හැම වෙන්නේ නැහැ කියලා. මම හිතා එතෙන්දී ඒක දිනුත් වට්ටමට ආවේ ප්‍රේමකීර්තිගේ දායකත්වයක එක තමයි. දැන් මුල්ම කාලේ ඔය අරුම් මාමාගේ ගීතයක් වුණා. අරුම්. ඒක තරසන මමයි මොට්ටපාර. අදට හොඳටම ගැලපෙන. මම හිතන්නේ අපි තවදුරටත් කතා කරන ප්‍රමේ උපහාස කලාව කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ මම බොහෝ විට දැකලා තියෙනවා ඔබගේ නිර්මාණ පරිශීලනයේ විශේෂම ඔබගේ දෙබස් රචනාවලදී මේ උපහාසයට බොහෝ ඉඩක් දීලා තියෙනවා. මේ උපහාස කලා භාවිත කියන එක සමාජයට මොන වගේ බලපෑමක්ද කරන්න පුළුවන් කියන කාරණය. ඇත්තටම අපි මෙතනින් නවත්තපතරීම ගත්තොත් එහෙම බොහොම සැර දේවල් සැර විවේචනාත්මක දේවල් කියීමේ එක භාවිතයක් තමයි උපහාසය. දැන් අපි මේකට ලෝක අපි ලෝකේ කලා භාවිතයෙන් ගත්තා චැප්ලින් ලගේ ඉඳන්ම ගත්තොත් එහෙම දැන් ඩික්ටේට් වගේ චිත්‍රපටයක් වගේ ගත්තොත් මේ තියෙන උපහාසය ඇතුලේ තියෙන අතිශය කවේ දරුණු ප්‍රහාරයක්නේ. මේකේ තියෙන සමස්ත සමාජ ක්‍රමයටම එල්ල කරන දැඩි පහරක් තමයි තියෙන්නේ මේ උපහාසය ඇතුලේ. ඉතින් අපිට දැන් මම ඇත්තට බැංකු වීරනාට්‍ය වලත් ඒක අපි උපක්‍රමශීලීව භාවිත කරන්නේ ඒකයි. සීනසාවපුවට ගියත් ඒ කාලේ ඒක සිනාවසා කඳුළු අතල දෝලණය වෙන නාටකයක් කරන හැඳුන්නේ අපි හිනාවල යනකොට අපිට හිතෙනවා නම් මං හිනා වුණේ කාටද? සමහරට මං මටම. එහෙම නැත්නම් මේ සිස්ටම් එකට මං හිනා වෙන්නේ. හිනා වෙන්න දෙයක් තියෙනවද මේකේ? නැහැ. හිනා වීම තමයි ගහන්න පුළුවන් හොඳම පාර. ඒක තමයි උත්ප්‍රාසයේ තියෙන උපාසයේ තියෙන වටිනාකම. හැම කවටෙකම දේශපාලනිකයි ලෝකේ ඉන්න. හැම විහිළුවක් පිටපස්සෙම දේශපාලනේ තියෙනවා. එතන තමයි දේශ මේ නිකන් ඔය අර කෙහෙල්ලෙල්ලකට ඉස්සලා වැටෙන එක විහිළුවක් කරගන්න එක නෙවෙයි මම මේ කියන්නේ. මේ හාස්‍ය උපහාසය කලාත්මක භාවිතය තුළ ගැඹුරින් යොදා ගන්නවා නම් ඒ විශාල දෙයක් කරන්න පුළුවන් සමාජයට. ඒ මෙහෙවර හොඳ කවටයක් නැතිව හොඳ උපහාස කරුවන් නැතිව සිද්ධ වෙනවා ලෝකේ.
ඇත්තටම මේ කපිල කියන විදිහට මේ දැන් උපහාසයේම වඩාත්ම දියුණු ප්‍රකාශනයේ තමයි උත්ප්‍රාසය කියලා අපි හඳුන්වන්නේ මේ මේ ඩ්‍රමැටික් අයරනි කියලා ඔය නාටකීය උත්ප්‍රාසය කියන එක තමයි ලේඛනයට පස්සේ එන්නේ මම හිතන්නේ මොකද උත්ප්‍රාසය කියලා අලංකාරෝක්තියක් අපේ කවි කලාවේ නැහැ මේ උත්ප්‍රාසය එන්නේ ඇත්තටම නාට්‍ය හරහම තමයි දැන් උදාහරණ විදිහට දැන් උසේ කරලිපු අර මතකනේ අර මේ And again, read Dorata, double hunting, Kindriga, Serpina, K to that little, little singing Dunatai, Andapia Sindukiai, Soba Darshan, Pete Pete GVT, Andapia again, Soba Darshan, Pete Pete GVT. Then, Api Kochi, Dumri, Vadakan Dossel, Striker Dossel, Dumri Hanakota, may Atapayan Manuse, Kochi, good even. කොමාරි ඇවිල්ලා යා ගායනා කරනවා ගායනා කර යා කියන්නේ මොකද්ද මේ කොයිබට දෝ මේ සතා යන්නේ මේසේ මග බැසලා කියලා අහන්නේ මේ සංසාරේ ඇවිදින සත්‍යය ගැන ප්‍රශ්න කරන එකනට ඇවිදින කකුල් දෙකක්වත් නැහැ ඒකනේ උත්ප්‍රාසය කියන්නේ දැන් ඔන්න ඔයා කියන තමයි මේ කලාවට කැඳවා ගන්න අවශ්‍ය වෙන්නේ ඒකේ උත්ප්‍රාසය කියන්නේ මේ රචන උපක්‍රමේ වචන වචන හොගා පරිමහගෙන කියන හොගා කියලා කියාගන්න පුළුවන් ඒකේ ඒක තමයි අවශ්‍ය වෙන්නේ මහිතා දැන් කපිල මේ මේ විශ්ව සාහිත්‍ය ළඟින්ම ඇසුරු කරන කෙනෙක් නේ මට මතකයි මේ පෙරදා කපිලේ කවියක් තියෙනවනේ විසිරි බලාකුළුගේ මොකද කවි පොතක් හොඳ මේ ළඟදී ඔහු ඉන්දියාවේ ප්‍රාන්ත භාෂාවලින් ලිය කවි කියන කවියෙක්ගේ කවියක් පරිවර්තනය කරලා තිබුණා මතකද කපිලේ මතක නැහැ මම ඒ කවිය ලස්සන කවිය මේ හරි සරලයි ලකුණු ඉන්දියානු කවිය ලකුණු ඉන්දියානු නෙමෙයි වෙන වෙනත් පොඩි මෝ ඉතාලම කුඩා ප්‍රාන්ත භාෂාවකින් කවිලෙක් කෙනෙක් කොහමහරි ඔබට මොන ගහලා තියෙනවා. ඉතින් මට මුදුම හිතුණා ඉතින් ඒ වගේ ආශ්‍රයක් තියෙනවා කපිලට මේ. ඔව් මට මතක් වෙනවා මං හිතන්නේ බද්දර මල්ල නැවත තීරු ලිපි සංග්‍රහයට ඔය විසින් ඉතාමත් ලෝකේ කවි ප්‍රවණතා සම්බන්ධයෙන් ඉතා වටිනා ලිපි පිළක් පසුගිය කාලේ රෝෂියා වගේ රටක් අපි අපේ කතා බහට ලක් වුණේ වෙනත් මානයක් කරාට මතෙයි තිබෙන සංක්ෂිප්ත කවිය පිළිබඳව වටිනා හැඳින්වීමක් හඳුනා දීමක් කරලා තිබෙනවා අපිට සාකච්ඡා කරන්න විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ පෙර ගීතයේම ඇසුරෙහි තබාගෙන මේ කලාව කියන කාරණා මේ ජාතින් අතර බැඳියාව ඇති කරන්න පුළුවන්ද කියන කාරණා මොකද අපි ටිකක් උදකලා වුණු ජාතින් කිහිපයක් වෙසෙන පුංචි රටක් ලංකාව කියන්නේ ඒ නෑකම ඇති කරන්න පුළුවන් හොඳ මාර්ගයක් කලා වුණත් ඒක කලාකරුවන් අතරින් සිද්ධ වෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරමු මම හිතන්නේ තව වැදගත් කියලා ඔව් ඒකෙදි මට මෙහෙම කියන්නේ මම මට මෑතක මුලගමන හැටන් ප්‍රදේශයේ කලා කටයුතුල යෙදෙන තරුණෙක් ඔහු වෘත්තියෙන් නම් මේ සේල්ස් රෙප් කෙනෙක් වෙළඳ අලෙවිනි නියෝජිතේ නමුත් ඔහු සිංහල සාහිත්‍ය ගැනත් හොඳ අවබෝධයකින් ඉන්නා දෙමළ සාහිත්‍ය ගැනත් හොඳ අවබෝධයකින් ඉන්නා දෙමළ සාහිත්‍යයේ නව ප්‍රවණතාවක් ගැන මට ඔහු කිව්වා අපි පුදුම වුණා දැන් අපි කියනවානේ අපි අදි යථාර්ථවාදී රීතින් පාවිච්චි කරනවා දැන් මහින්දලාගේ කවි ගැන අපි කතා කරනවා ඒත් අපිටත් තියෙනවා අපිටත් එහෙම දේවල් තියෙනවා අපිට අලුත් ට්‍රෙන්ඩ්ස් තියෙනවා ඕගොල්ලෝ දන්නේ නැහැ මෙන්න මෙතන මේ 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 ගැටලු දිගටම තිබුණානේ මේ භාෂා භාවිතය ප්‍රශ්නේ ඉඳන් අපිට ලංකාවේ තියෙන භාෂා දෙකයිනේ ඉංග්‍රීසි අපි අතාරිනකෝ අපි දෙමළ ඉගෙන ගත්තේ නැහැනේ දෙමළයි සිංහල ඉගෙන ගත්තේ නැහැ වෙන රටවල දැන් ඉන්දියාවේ භාෂා ගන්නවක් තියෙනකොට හැම ප්‍රාන්තයේ මම විතර සංචාර කර ගන්න හැම ප්‍රාන්තෙම කියන්නේ හින්දි කතා කරන දන්නේ අපි දැන් චිත්‍රපටි බලන ඉඳන් පොඩ්ඩක් දැනගත්තට අපි දෙමළ දැනගත්තේ නැහැ මොකද දෙමළ අපිට කියලා ඉගෙන ගත්ත නොයුතු භාෂා අපි සයින් කරලා තිබ්බි දැන් තමයි මේ ගණන් ගන්න පටන් පහු වෙලා හරි කමක් නැහැ ඉතින් මේ භාෂා උනාට කපිල මේ 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 දෙමළ එහෙම කොන් කර දෙච්ච භාෂාවක් නෙමෙයි දැන් අලගිවන්න මොකද හිතාගෙන කියන්නේ දෙමළ සකු මගද නොහසර සතර දද කියලා සිහල බසින් සැකෙවින් කියන පද මැද දෙමළ සංස්කෘත මුකුත් නොදන්න දන්න අයට සිංහල භාෂාවෙන් කියන එක තමයි සුභාහිත්‍රියෙන් පටන් ගන්නේ. ඔව් මේ කාලේ තිබුණා ඒක. මම කියන්නේ අපි මේ 48 පස්සේ දැන් ලැබුණ පස්සේ මේක එන්නේ රාජ්‍ය භාෂා ප්‍රශ්නේ ඔක්කොම ඇවිල්ලා අපි ඉංග්‍රීසිත් අයින් කරලා තමයි. ඉන්දියාවේ ඉංග්‍රීසි අයින් කරේ නැහැ. දැන් ඉන්දියාවේ තමයි වැඩිපුරම ඉංග්‍රීසියෙන් පොත් ප්‍රකාශන වෙන්නේ ලියවෙන්නේ. අපි මේ භාෂා දෙකම අයින් කළා අපි තනි භාෂාවක යන්න ගිය ගමනෙත් තමයි ඔබ කියන අපේ දුරස් වීම ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. තවමත් අපිට මේක යම් කරගන්න බෑ. එතකොට දැන් කලා භාවිතයක් ඉදිරියට ගත්තාම අපිට පුළුවන් සිනමාවෙදි. සිනමාවේ දෙමළ චිත්‍රපටි සිංහල චිත්‍රපටි ඔවුන් සිනමාවල වලින්නේ. ඔව්. ගීතේ තමයි මං හිතන්නේ අද
ප්‍රබලම කලා භාවිතයට යන්න පුළුවන් ජාතීන් අතරට බලමක් හදාගන්න. මොකද මේක ඇන්ත්‍රොපොලොජි වලදී මෑතක භාවිතා කරන මේක මහදී දැන් 60 ගණන් වල කීප එකක් 3 මිනිත් කල්චර් කියන යෙදුම. මිනිත්තු තුනේ සංස්කෘතිය කියලා ජනමාධ්‍ය තුල යදාගත්ත යෙදුම දැන් අද ගීතයට යොදා ගන්න නැත්තම් ශිල්පී. මොකද විනාඩි 3යි ගීතයක කාලය. එතකොට මේ මිනිත්තු තුනේ සංස්කෘතියක් හැදිලා තියෙනවා දැන් ලෝකෙ වැඩිපුරම භාවිතා වෙන්නේ ගීතේ. ගීතේ ඇහෙනවා වාහනේ ඇහෙනවා අහන්න ලේසි ඔව් කාර්කේ ඇහෙනවා ගෙදර ගියත් ඇහෙනවා. ඒ මේ ගීතේ හරහා යම් යම් දේවල් සමාජගත කිරීමේ ඉඩකඩ වැඩි නවකතාව කෙටි කතාව කවිය වෙනත් මාධ්‍යයකට වැඩි කියන මතය අද ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන ඇත්තරම දැන් අද ඉන්න නවපරපුරටත් පුළුවන් මේ භාෂාව පිළිබඳ ගැටලුව අවම කරගනිමින් ගීත කලාව හරහා යම් සංනිවේදනයක් ගෙනියන්න පුළුවන් කියන මතය අද ඉදිරිපත් වෙලා තියෙනවා මේ ලෝකේ. සංදර්ශන තියෙනවා යාපනයන් ගියාම මියුසික් වලින් ලඟ වෙන්න පුළුවන් ලැන්ග්වේජ් එකෙන් බැරිද සංගීතයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන් සංගීතය දැනෙනවා දැන් ඉතින් ඉස්සර මම හිතන්නේ ඉස්සර හුඟක් වෙලා පෙරලට අපේ හින්දි තනුව වගේම දෙමළ තනුත් කොපි කරලා තියෙනවා අනුකාරක ගීත නිර්මාණය කරද්දී දෙමළ ගීත අනුකරණය කරලා තියෙනවා ගොඩක් මෑත කාලේ මෙහෙම වෙලා නැහැ නෑ ඔව් මම හිතන්නේ දැන් අපේ සුරංගනීට මාළුගිනාව කියන ගීතය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ගීතය. ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව සින්දු කියන තැන්වල ඒක කියන වුන් භාෂාව නොදන්නා වුණාට සංගීත කලාකෘතියක් කියන තුරු අධ්‍යක්ෂකයා කියන අපි මේ පුවත්පත් කලාවින්ගේ සංගමේ සම්මේලනයකට යනකොට අපිට යන්න ලැබුණා චෙන්නයි ඉඳන් ජයිපුර දක්වා දුම්රිය. යනකොට එහා මෙදිරිය හිටියේ දකුණු ඉන්දියානු පුවත්පත් කලාවේදී. ටිකක් හැන්දෑ වෙලා ටිකක් කොහොම කට්ටිය පදන් වෙලා ඉන්නකොට එක පාට සංගීත ආක්‍රමණයක් වගේ ආවා මේ මේ දකුණු ඉන්දියානු තරුණ ටික සුරාංගනි يعني ඒ ගීතේ කියන්නේ මොකද ඒගොල්ලන්ට අඟවන්න ඕන වුණා අපි ඕගොල්ලන්ගේ සින්දුවක් දන්නවා කියලා. හැබැයි ඒක ඒ වෙනකොට ඒගොල්ලන්ගේ ගීතයක් වෙලා. ඉතින් අපි දෙගොල්ලම එක්කව වෙලා සුරංගනීට මාළු ගෙනාවා ගීතේ ගානා කරා ජයපුර එක්ස්ප්‍රස් කෝච්චි. මම හිතන්නේ ඉන්දියාවේ තා ජනප්‍රිය දෙමළ සිනමා පටයක ඇතුළත් වෙනවා මේ මහින්ගේ බාලු මහේන්ද්‍රන් නැමති අධ්‍යක්ෂවරයා. මනෝහරම කියවනේ ගීතේ සංදර්ශන. ඒයි මම හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ ගීතයක් වෙලා තියෙනවා. වෙලා තියෙන්නේ. ඉතින් ඒ භාෂාව නොදන්නා වුණාට ඒ තාල රිද්මවලට පුළුවන්. අපි අතරට ආවේ ගීතේ ගානා කරමු. මම හිතන්නේ මේ සියලුම දේවල් කරන්න මේ සියලුම දේවල් ජනතාවට වඩා බුද්ධිමත් විදියට යන්න කලාවට අවශ්‍යයි කියලා විශ්වාස කරන හොඳ વિચાર කලාවක්. ඒ විචාර කලාව සම්බන්ධයෙන් කොහොමද රත්නසේ විජේසිංහන්ට මම යොමු වෙනවා කතා කරන්න පුළුවන් මං හිතන්නේ විචාර කලාව සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර තියෙනවානේ දැන් අපි මේ මේ ભારતીય විචාර කලාව ගත්තොත් ඉතින් ભારતીય විචාර කලාවේ රසවාදයේ බරතුමුණේ ගුණවාදයේ රීතිවාදයේ ඖචිත්‍යවාදයේ අන්තිමට ආනන්ද වර්ධනගේ ධ්වනිවාදයේ ඕවා තමයි විචාර රීතීන් ඇති සිද්ධාන්ත හැටියට මුල් කරගත්තේ ඊට පස්සේ භාවිත විචාරය කියලා එකක් ආවා බටහිර සම්ප්‍රදායෙන් භාවිත විචාරය ඔය අයි රිචඩ්ස් වගේ අයගේ විචාර සිද්ධාන්ත මුල් කරගෙන ඊට පස්සේ මෑත කාලයේ මෑතම කාලීදීන් ඔය පශ්චාත් නවයවාදී වගේ ඒවා එන්න පටන් ගත්තා ඉතින් කොහොම හරි විචාරකයා ප්‍රධාන වශයෙන් කරන්න ඕන මම කියන්නේ කලා කෘතිය සහ මේ විඳකයා පාඨකයා හෝ ශ්‍රාවකයා හෝ මේ කලා කෘතිය විඳින තැනැත්තා අතරේ පාලමක් හදන එකනේ කරන්නේ සේතුවක් නිර්මාණය කරනවා ඉතින් ඒක කරනව වෙනුවට කලාකරුවා බරපතල විදියට උසවා තැබීම හෝ එලා දැකීම හෝ කරන එක නෙමෙයි කරන්න ඕන විචාරකෙක් කලාකෘතිය පිළිබඳ ගවේෂණය කරමින් එහි අප්‍රකට තැන් ප්‍රකට කරමින් මේ කලාකෘතිය සහ ප්‍රේක්ෂකයා පාඨකයා අතරේ පාලමක් හදන එක තමයි කරන්න ඕනේ ඒකයි විචාරකයන් බලාපොරොත්තු වෙන්නේ එහෙම විචාර කලාවක් අපිට යම් පමණකින් ඒක හරි තිබුණ ඇතට පුවත්පත් ගත්තොතින් පුවත්පත්වල ප්‍රමාණවත් දැන් ජයවිලාල් වගේ විචාරකයෙක් ඉතාම බොහොම අදීනව මේ චිත්‍රපට විචාරයක යෙදුණා දැන් මානවසිංහන් මනමේ ආපු වෙලාවේ මනමේ අභිරංගයක් කියලා ලිව්වා මනමේ අලුත්ම නාට්‍ය සම්ප්‍රදායක් කියලා ඒ නිසා ඒ වගේ විචාර කලාවක් අපිට නැත්තේම නැහැ තිබුණා මේ අපිට පරණ සම්න කියලා ලියවිච්ච පොත් තියෙනවානේ අටුවා ටීකා ගැටපද සම්න පරිකතා කියලා ලියවිච්ච ඒ හුඟක් හරියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ
විචාර කෘති හැටියට. නමුත් ඒ කොහොම හරි එක ඒ මේක මේ මේ අවිච්ඡින්න පැවතාව මේක අපට අහිමි වෙලා තියෙනවා. දැන් බොහෝ විට නිර්මාණකරුවන්ටම තමයි විචාරය කරන්නත් වෙලා තියෙන්නේ. යම් පමණක රික්තයක් තියෙනවා. අපි මොනවා කතා කරත් අපි කලාවේ දෙනා හැටියට මේක අධ්‍යයනය කරමින් මේක හදාරමින් මේක කටයුතු කළාට විචාරක වෙන්නේ ඉතලා ගොඩක් පස්සේ. ඒ කියන අපේ සෑහීමකට පත් වෙන්නේ බෑ කියලා මගේ නම් අදහස. කපිල මන් දන්නේ මොනවා කියද කියලා. දැන් පැහැදිලි මේක හැම ශේෂ්ත්‍රයයකටම මේ බලපාලා තියෙනවා නේද? මොකද මේක කිසිම මෙහෙවීමක් කරන්න විචාරකයන්නේ. දැන් අපි අපි හරි අසරණයි දැන්. අපිට එන විචාර අපිට පිළිගත නොහැකි විචාර එනවා දැත්තද කිව්වත් වගේ. දැන් පහුගිය කාලේ මුලදී අර දැන් ඉංග්‍රීසි විචාරක හිටියා සිංහල කලාකෘති විවේචනය කරන. අපේ මිත්‍රයා අවසාන වෙහිදී අජිත් සමරනායක. දැන් අජිත් අපේ අපේ මිත්‍රෙක් ඉංග්‍රීසි පත්පතේ කතුවරෙක් වෙනවා. ඔහු ඉතාල ප්‍රබල කියන්නේ ඉතාලම සාධාරණ විචාර කරපු ඉංග්‍රීසි මාධ්‍යවේදී. හැබැයි සිංහල කලාකෘති කියන්නේ ඔහුට හොඳ දැනුමක් තිබුණා. ඉතින් නිහාල් රත්නායක කියලා ඩේලි නිවුස් එකේ ලියපු විචාරකයා. සිංහල නාට්‍ය එකෙන් ලියන සිංහල චිත්‍රපට. රජී සිරිවර්ධන. චාල්ස් අබේසේකර. මෙවුන් ද්විභාෂික උගතුන් වගේම සිංහල කලාවත් පරිහරණය කරපු අය. එන්න ඔවුන්ට ප්‍රමාණික දැනුමක් තිබුණා මේ ගැන කතා කර කතා බහ කරන්න. පස්සේ කාලෙක මේ වියත් පරපුර ක්‍රමක්‍රමයෙන් වඳ වෙලා ගියා. ඊට පස්සේ වුණා මමත් පුවත්පත් කලාවේදී හැටියට මම මේ කියන්නේ පුවත්පත්වල පිටු බාර වෙනවා යම් යම් තරුණයන්ට. ඔයා මේ ආර්ට් පේජ් එක කරන්න, ඔයා මේ සාහිත්‍ය පිටුව කරන්න. එතකොට එතැන් සිට ඔහු විචාරකෙක් බවට පත් වෙනවා. ඊළඟට ඔහු තීරුවක් ගන්නවා. ඔහු හිතනවා විචාරය කියන්නේ මේ මේ පත්තර පිටුව කොහොම හරි කියවගන්න විදිහේ මොකක් කරේ ඇටැක් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒකේ අර පෞගේ කාලේ තමයි රූපහානි වැඩසටහනක ඒ ප්‍රකාශකයට කියන්න අවශ්‍ය විදිහේ කරවල කෑල්ලක් විචාරයට එකහො කරනවා. කුණු කරවල කෑල්ල මොකක් හරි ඒක ඒක තමයි උඩියට කියවන්නේ. කියව අසන්න ඔහු හිතනවා මේ මේ පොත මෙන්න මෙහෙම එකක්. නිර්දය ලෙස ප්‍රහාරයල්ල කරා. නිර්දයත් නිර්දයත් නෙමෙයි ඒකට කියන වචනේ. ප්‍රහාර කළා. මේ 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 தത്വෙට මේ ජන මාධ්‍ය ਵਿਚාරේ පත් වුණා. නැතනම් තරුණ පුවත්පත් කලාවේදී කී දෙනෙක් අත අර කලින් තිබ්බ ਵਿਚාරය පුවත්පත ඔන්න ඔහ වගේ පිටු වලට බාර වෙලා තියෙන අද අද තියෙන தത്വෙ ඒක. නාට්‍ය ਵਿਚාරත් එහෙමයි. ඊළඟට අපි දැන් සමාන උල්ලල් තියෙනවානේ. අපි මම සමාන ගැන කතා කරන්න යන නෙවෙයි. නමුත් මට කියන්නේ එකක් තියෙනවා. මේ උල්ලල් එක හිටපු විනිශ්චය කරුවෙක් ම අපිට කියපු දෙයක්. ඕක මේවෙන් වෙන්නේ අපිව විනිශ්චය වෙනවා. විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය වෙනවා මේවයින් වෙන්නේ අපිව විනිශ්චය වෙනවා මිනිස්සු ඉදිරියේ මම නම් ආයේ මේවට එන්නේ නැහැ කියලා. ඉතින් මේක තමයි තියෙන යථාර්ථය. අපි කවුරු දන්නා මේක රහස නෙවෙයි. මේක ප්‍රහාරයකුත් නෙවෙයි. මේක හැමෝම දන්න කාරණයක්. මේ 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 සමස්ත සංස්කෘතික මිනිසාගේ සංස්කෘතික පරිහානිය එකක් තමයි රත්සින් මම දකින්න ਵਿਚාරේ විතරක් එහෙම තනක තියෙන්න බෑනේ. මේ සමස්ත පරිහානිය ඒක තමයි. ආර්ට් ෆීල්ඩ් එකේ තියෙන පරිහානිය එක 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 ලක්ෂණයක් තමයි ਵਿਚාරේ පල්ලෙහැට වැටලා තියෙන්නේ. මේ එක එක හරි භයානක තත්ත්වයක්. දැන් මේ තනි මේ මේ හුදකලාව යන්නේ මේක. දැන් තනි තනිව තමයි ආටිස්ට්ලා වැඩ කරගෙන යන්නේ. කොහෙන්වත් අපිට අපි ගැන තක්සේරුවකට එන්නේ එහෙම මෙහෙවීමක් කොහෙවත් නිවැරදි මෙහෙවීමක් වෙන්නේ නැහැ. ඇත්තටම විචාරකයා නිර්මාණකරුවාට ඉදිරියෙන් ඉන්න ඕන කෙනෙක්. මොකද ඔහු මේ විචාර කරනකොට කෘතියක් විචාරය කරනකොට තුලනාත්මකව මේක ඔහු සංසන්දනය කරමින් කරන්න මේක. නිසා දැන් නිර්මාණ කියන එක කියන්නේ එහෙමනේ මානෙන් තොර කියන කෙනෙක් මිම්මක් නැහැ කියන නිර්මාණ කියන්නේ. මිම්ම හොයාගන්නේ කෘති ආශ්‍රයෙන්. ඒ කෘතිය සහ වෙනත් කෘති අතර මේ මේ මේක සමතුලිතව තියන්නේ කොහොමද? දැන් ඕක පරිවර්තන කෘතියනේ දැන් වැඩිපුරම බිහි වෙන්නේ. දැන් අද පරිවර්තන කෘතියක් ගැන කොහොමද අපි ගුණදොස් දකින්නේ? එහි මුල් කෘති අපි කියවන්නේ නැත්තම්. ඔහුගේ කෘතීන් ගණනාවක් කො කියවලා අපිට මේ ළඟදී අප කියවා මේ හුවාන් රෙල්ෆෝ කියන මෙක්සිකානු ලේඛකයාගේ මම තමයි මේ පොතේ යෝජනා කරේ සත්‍යපාල ගල්කැටියට පරිවර්තනය කරන්න කියලා. අපි අඳුරන්නේ නැති ලේඛකේ මෙක්සිකෝවේ ඉන්න. නමුත් ඔහු ඒ හුවාන් රෙල්ෆෝගේ පොත් තියෙන්නේ දෙකයි. ඔහු මුළු ජීවිතේම පොත් දෙකයි. කෙටි කතා පොතකුයි නවකතාවකුයි විතරයි ලියලා තියෙන්නේ. නවකතාව ධර්මසේන පතිරාජ පරිවර්තනය කරා දේද්‍රපරාමු කියලා. ඉතින් අඩුම ගානේ මේ පොත් දෙකවත් කියලා තියෙන්නේ. එහෙම නැතුව රුවන් රුල්ෆෝ ලැතින් ඇමරිකානු සාහිත්‍යයේ මාකේස් කියන්නේ මට මම මගේ 100 ඩියස් ඔෆ් සොලිටියුඩ් නවකතාව ලියන්න මම පෙළඹෙන්නේ මේක කියවල කෙටි නවකතාව. මේ මේ පසුබිම දන්නේ නැතුව ඊළඟට ස්පාඤ්ඤ සිවිල් යුද්ධය දන්නේ නැතුව රුවන් රුල්ෆෝ කියවන්න බෑ අපිට රුල්ෆෝ.
එතකොට ඒ පිළිබඳ දැනුමක් නැතුව විචාරය ලියන්නත් නැහැ මේ පරිවර්තනය ගැන. එතකොට මොකද වෙන්නේ මේ පරිවර්තකයට? පරිවර්තකයා දන්නේ නැහැ ඌ සාර්ථක දසාර්ථක දන්නේ නැහැ. පාඨකයාත් ඔහේ කියනවා ඒක හුදකලා නිර්මාණයක් බවට පත් වෙනවා. ඒ වගේ ඇසූ පිරූ තැන් නැති අය නැත්තම් විචාරය කරන්න බෑනේ නේද? නාට්‍යරත් එහෙමයි. දැන් මම අයනස්කෝගේ නාට්‍ය පරිවර්තනය කරොත් අයනස්කෝ හිටපු යුගයේ ප්‍රංශ නාට්‍යයේ නාට්‍යයේ විකාරූපී සම්ප්‍රදාය ඔහුගේ ඌ ඇයි මේ නාට්‍ය ලියන්න පටන් ගත්තේ කියලා මේ දේ කියවන්න දෙපයි. මේ දේ කියවන්නේ නැතුව කොහොමද රයිනෝසෙරස් සොඳර නිෂ්පාදනවාද නැද්ද කියලා කියන්නේ? හැබැයි ලිව්වේ එහෙමයි තියෙන්නේ. මොනවතන් තමයි ප්‍රශ්නේ. ඕන බොරුවක් කරන්න පුළුවන් අපිට. අපිට කවුරුත් ඒක පෙන්වලා දෙන්නේ නැහැ නේද? ඔව්. අඟුනමල් කියන කවි පොතට මාලන් බණ්ඩාර කපුවත් කියන කවිය හරි අපූර්ව කවියක් ලියනවා. අම්මා එවූ සුරය මහත් බැතින්ගෙන දමමි ලාච්චුවට කියලා. අම්මා එවූ සුරය මහත් බැතින්ගෙන දමමි ලාච්චුවට. නූතනත්වයට ගමන් කිරීමේදී සම්ප්‍රදාය මුළුමනින් බැහැර කරන්න බැහැ කියන කාරණේ කවිය ඇතුළේ කියවෙනවා. අපි ඊළඟ ගීතයට යමු. කිරුල මුතුලිහි සරසර හඬින් ඇගිරෙනවා. වැහැරුණු දෙපා වෙවුලන තන තන තාන තම් දෙන තන තන තාන තම් දෙන නාසේම කරලිය දිලෙන්නේ නැති වන්න මක්සේම සුමිහිරි තානමක් නැති සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි කිරුල මුතුලිහි සරසර හනින් වැගිරෙනා මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා නටන වානුවේ වැහැරුණු දෙපා වෙවුලන තන තන තාන තම් දෙන තන තන තාන තම් දෙන ගබිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති නලල් පට මාල අත්පට සින්න වී ඇති සකිය නිරිදි කාසි සොලවන්නට බෙරපද මදි සකිය නිරිදි කාසි සොලවන්නට බෙරපද මදි කිරුල මුතුලිහි සරසර හනින් වැගිරෙනා මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා නටන වානුවේ වැහැරුණු දෙපා වෙවුලන තන තන තාන තම් දෙන තන තන තාන තම් දෙන අද අපි මචං හඬින් අහපේ ගීතය රචනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහයන්. අපි කැමති දැනගන්නේ ඒ ගීතයට පාදුණු අත්දැකීම සමග ඔබ කුමක් දෙයින් කියන්න උත්සාහ කරේ?
අසූනමේ අවුරුද්ධි මට මතක විදියට අසූනමේ මොම අර කලබලකාරී කාලේ කොළඹ සුදර්ශ ශාලාවේ සිංහල සංස්කෘතික සංවිධානය කියන ওই බණ්ඩාරනායක සම්බන්ධ ශාලා අනිත් පැත්තේදී ওই ශාලාවේ එක උත්සවයක් තිබුණා උපහාර උත්සවයක් ඒක තිබුණේ ඒවකට ජීවත් වෙලා ඉඳපු අද ජීවමතර නැති මේ ප්‍රකට ප්‍රවීණතම නර්තන ශිල්පියෙකුට උපහාර දක්වනවා ඉතින් මේ ඔය වෘද්ධය එතකොටත් බොහොම ඔහුගේ උපහාර ගීතේ රචනා කළේ මම නිසා මේ මටත් උත්සවයට ආරාධනා කරලා තිබුණා. ඒ නර්තන ශිල්පියා කොයිතරම් ප්‍රවීණයෙක්ද කියනවා නම් ඔහු ලංකාවේ ඉඳපු දේශපාලන නායිකාවකටත් නායකයෙකුටත් නැටුම් ගන්න තියෙනවා. ඉතින් ඒ දෙන්නගේ නැටුම් අපි මොනතරම් දැකලා තියෙනවද හිතාගෙන බලන්න කොච්චර දක්ෂද කියලා. කොහරි ඒ කාලේ දුර රාජනායකයා ඇවිල්ලා මේ ශිල්පියා ගැන හොඳ වර්ණනාවක් කරලා ඔහුට ලොකු අඩි දෙක තුනක ලොකු සම්මානයක් පිළිගන්නලා කළුර රැටන වෙලාව ඉතින් ඔක්කොම ඒගොල්ලන්ගේ වාහනවල නැගලා යන්න ගියා. ඒ වෙලාවේ පොඩි සිරිපුදු වැස්සකුත් වැටෙනවා අඳිලි වැටෙන වෙලාව අපි බෞද්ධාලෝක මාතපැත්තට පයින් ඇවිදගෙන එනවා. එනකොට විශ්වාස කරන්න ඇත්තටම අර මොහොතකට කලින් උපහාර ලබපු සම්මාන ලබපු ශිල්පියා අර තමන්ට උස්ස ගන්න බැරි සම්මානිත උස්සගෙන දෙගල තුනට නැවිලා නුගහට ඉන්නවා තෙමිතෙමි බස් එකක් එන කල යන්න. ඉතින් අපේ රටේ උපහාර වල හැටි එහෙමයි ඉතින්. ඉතින් ඒ වෙලාවෙම තමයි මම තීරණය කරන්නේ මේක ලියන්න ඕන කියලා. මේක ලියන්නේ නර්තන ශිල්පියෙක් කර්මණු කරගෙන තමයි. නමුත් මේක සියලු කලාකාරයන්ට අදාළයි නේ මේක. දැන් අපි කලාකාරෝ ඉන්න කාලේ එක එක වර්ගයේ ඒගොල්ලෝ ගන්න වර්ණනා කරනවා කඩේ යවනවා ප්‍රයෝජන ගන්නවා. නමුත් ඉතින් අවසාන කාලේ හොයන්න බලනවා කෙනෙක් නෑ. අපි දන්නවා ඉතින් හරුල් ලන්ත්‍රා වගේ අති දක්ෂ ගායකයෙක් ඉන්නේ අපේ රටේ. අන්තිම කාලේ විදුලි මේ මේ ස්විච් එක නිවා ගන්න බෑ, කරාමේ වහ ගන්න බෑ, ස්පේට් නෑ. ඒ අනිල් මෙහෙලි පැන්න තිස්සිරි පෙර වගේ ඉතාම දක්ෂතම සංගීත සංයෝජක හිටිය අපේ රටේ. ඒගොල්ලන්ගේ අභාවය දන්නෙත් අපි හුඟ කාලකට පස්සේ. එච්චම් යාදන බලන මදුර තනු සංගීත මේ ගීත නිර්මාණ 10,000කට වැඩිය මා හිතන නිර්මාණය කරලා තියෙනවා. මේ ගීතයත් එච්චම් යාදනගේ. අද රෝගී වෙලා ඉන්නවා. අප්‍රකටව ඉන්නවා. ඉතින් හැම කලාකාරයෙකුට මේක අදාළයි. දැන් මේ අපි වන්නම් වල කියනවා තමයි ඉතින් මේ ගිරෙන් ගිරට පැනලා ගුම්සා අපි බෙදෙමින් අරුණ කලමා කියලා. හැබැයි ජීවිතේදී අපිට හැම කම්බෙන් කන්දෙන් පැනලා යන්න බෑ. නරල් නරල වේදිකාවෙන් බහිනකොට නරල්පට මාල හත්පර සීන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් බෙර කොච්චර බෙර ගෙවුවත් කාසි හොල්ලන්න බෑ. ඉතින් ඒකත් අතර දැන් මට කියන්න ඕනේ. නැත්නම් මේ ගීතේ කියන්නේ හිටියේ විශාල කපුවේ. ඔව් ගාව මේක තිබුණේ. මට ගුවන් ඉදිරියේදී මේ වැඩසටහනකට ආපු වෙලාවේ බොහොම කුලෑටි තරුණෙක් මේ 91 විතර වම හිටන 91 අවුරුද්ද වගේ රාජ්‍යශීලී තරුණෙක් ඇවිල්ලා මෙහෙම සින්දුවක් ගන්න පුළුවන්ද කියලා අහනකොට එයාට ඉක්මන් කිව්වා. ඉතින් මම කිව්වා මට හදිස්සිය දෙන්න බෑ. කපුගේ අඳුරනවා කිව්වා. මම කිව්වා කපුගේ ආව තියෙනවා මේ ගීතයක් කැමති නම් කපුගේ ඉල්ලන්න කියලා. ඉතින් කපුගේ නිර්ලෝභීව ඒක දුන්නා ඇත්තට. ඒ ගීතේ මේ. ඒ ශිල්පිය තමයි හිතන්නේ ජානක. ජානක සිංහ. දක්ෂ ගායන ශිල්පියෙක් වුණා. මම හිතනවා ඒකට එකතු කරන්න කතාවක් ඇති කියලා ඔබට. ඔව් මට දෙපැත්තක තියෙන එකක් තමයි ඉස්සෙල්ලා මම මේ රත්න සීද්‍රීම් කියන්නේ මේ ඔහුගේ ගීත රචනා පිළිබඳ රත්නසීගේ තියෙන ප්‍රතිභාව පිළිබිඹු වෙන ගීත රචනයක් හැටියට මම මේක ලකිනවා. මේකේ භාවිතය තියෙන වචන ඊළඟට දැන් මේකේ අර යතිය භාවිතා කරන තියෙන ඉතා ශූරකම දවක මම හිතන්නේ කවියේදී අපි කියන ඕක මේ යතිය වැරදුනොත් යති භ්‍රෂ්ට දෝෂය කියලා භාවිතා කරනවනේ. දැන් මේකේ එහෙම එක වචනයක් හරි භ්‍රෂ්ට වුණා නම් මේ ගීතේ විනාශයි. මේක හරිම මේ නැටුම් රිද්මය අපිට සිහිපත් වෙන විදිහට මේක යොදලා තියෙන ඉතාම අලංකාරයි මේ ගීත රචනයක් හැටියට ගත්තම. ඊනට ඔබ මං හරි කැමති පදයක් තමයි රංගමල්ලින් රංගමඩලින් බැස්සට පස්සේ මේ කතන්දර ටික ඔක්කොම ඉවරයි කියන එක. ඉතින් මේ බෙරපදයට මම කිව්වා කාසි හොයන්න බෑ බෙරපදේ. කාසිත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියන තැන. ඒත් ගීතයක් හැටියට මේක එක අපේ පාරම්පරික ශිල්පීන්ගේ ඛේදවාචකය පිළිබිඹු කරන ඉතා ප්‍රබල ගීත රචනයක් මේක. රඟදිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති නලල් පට මාල අත්පට සින්න වී ඇති සකිය නිරිදී කාසි සොලවන්නට පෙරපද මදි ස
කකිය නිරිති කාසි සොලවන්නට පෙර පද මදි කිරුල මුතුලිහි සරසර හනින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලි ගිගිරි වැළපෙනා නටනවා නොවේ වැහැරුණු දෙපා වෙවුලන තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා මටත් මේ ගීතේ කියද්දි මගේ අත්දැකීමක් මතක් වුණා. දැන් මම මේ මගේ මම පදිංචි රණවන්නේ කටුකස්තර නිත්තවල තියෙන ඉතින් දැන් කිලෝමීටර් දෙකක් තුනක් එහා ගමක් මම උදේ බස් එක යනකොට බස් ස්ටෑන්ඩ් එකේ නිත්තල ගුණයා ගුරුනාන්සේ ඉන්න මම දැකලා තියෙනවා. සමහර කෙනා කුඹුරු වැඩ කරනවා දැකපු යාළුව අපේ හිටේ මම දැකලා නැහැ ඒක. ඉතින් මේ නිත්තල ගුණයා ගුරුනාන්සේ අර කිව්වා වගේ උපහාර කියන්නේ ඉතින් ඒ දාට තියෙන දෙයක් විතරයි. නිත්තල ගුණයාටත් ඕන තරම් උපහාර කරා. ඒ පරම්පරාවේ ඒ පාරම්පරික ශිල්පීන් විවිධ වාර්ෂිකවත් නොයෙකුත් සම්මාන උපහාරවල ලක් වෙනවා. ඉතින් ඉවරයි වැඩේ. එතකොට නිත්තල ගුණයා ගුරුනාන්සේට විශේෂ උපහාරයක් ලැබුණා. ඒ කාලේ ඔහුට මුද්දරයක් නිකුත් කරා. ඔව් නමින්. ඔව් නමින්. නිත්තල ගුණයා ගුරුනාන්සේ මුද්දරේ බොහොම ජනප්‍රිය ප්‍රකට මුද්දරයක්. මේ මුද්දරේට සීලයක් ගහනවානේ. මුදල් නෝට්ටුවලක් තියෙනව නේද මම හිතන්නේ. මම හිතන්නේ හිටියා. ඒ මුද්දරේ දැන් නැහැ. හැබැයි සීල් එක තාම ගහනවා. ඒ පරම්පරාවට සීල් එක වදිනවා තාම. මේ මෙතන මේ සමාජ මේ ඔහුට සමාජ ගෞරවය ඒ ප්‍රණාමය ඒ සැලකීම ලැබෙන්නේ නැහැ කවදවත්. මේ සාම්ප්‍රදායික ශිල්පීන් කොටු කරපු තැන්වල එහෙම ඉන්නවා. ඔය ඉඳ හිට ගෙනල්ලා උපහාරයක් දුන්නට ඒ සීල් එක අයින් කරගන්න බෑ ශිල්පීන්ට. ඉතින් මේ හඬත් මට ඇහෙනවා මේක ඇතුලේදී අපි ඔවුන්ව කොහෙද සානගත කරලා තියෙන මේ සමාජයේ කියන එක ඕන උත්සවයකට ගන්නවා මගුල් ගෙදරක ගන්නවා පෙරහැර යන්න ගන්නවා. එතනින් එහාට ඒ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. ඒක ඉස්සර නම් පාරම්පරිකව මේ නිින්දගම් ලැබිලා තිබ්බ ජීවත් වෙන්න දැන් අද ඒකත් නැහැ. ඉතින් ඒ ඛේදවාචකය තමයි මේ කියන්නේ. මේකේ පැල්ලෙන් බහිනකොට. මේක අපි නාට්‍ය දියදා ගත්තා. කේබිහෙරත් මහත්මයා එක කොළඹ ප්‍රදර්ශනය කරන්නේ නුවර ඉදිරියට මම හිතන්නේ මගේ මතකේ නිවැරදි නම් සුදු කරල්ලේ නාට්‍ය නම මේ වෙස්තට්ටු විකුණන්න වෙන පාරම්පරික ශිල්පියෙක්ගේ කතාව තමයි. ඊට පස්සේ ඒක ඉතා ජනප්‍රිය මට්ටමට ගෙනාව තලමල පිපිලා නාට්‍යයේදී ජයරත් මරවත්න නාට්‍ය ගුරුනාසය කෙනෙක්ගේ චරිතය නිරූපණය කරන. ඉතින් මේ දැන් ඒ පරම්පරාව ක්‍රමක්‍රමයෙන් වඳ වෙලා ගිහිල්ලා දැන් නුවර පෙරහැරේවත් මම මේ කියන අදහස් කරන පාරම්පරිකයේ වයෝවෘද්ධ ශිල්පීන් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් තියෙන බොහොම තරුණයන්ගේ ශිෂ්‍යයන්ගේ නැටුම් තියෙන පෙරහැරක් බවට පරිවර්තනය වෙලා ගිහලා ඒ පරම්පරාව ඉවරයි දැන්. ඔවුන්ට අනුප්‍රාප්තිකව නැහැ. ඔවුන්ට අනුප්‍රාප්තිකව එන්නෙත් නැහැ. ඒ ශිල්පීය දක්ෂකම් ඔවුන් ආඩම්බරෙන් වර්ණනා කරපු ඔවුන්ගේ තියෙන රංගන කෞශල්‍යයන් ඒ නර්තන විධීන් ඉතිරි වුණ නැහැ සමාජයට. ඒ ගුණයා ගුණාංශලත් එක්කම ඒවත් නැති වෙලා ගියා. සීල් එක විතරයි තියෙන්නේ. ඔව් මම හිතන්නේ කලින් කිව්වා වගේ මේ සම්ප්‍රදාය හැදෑරීම සම්ප්‍රදායික දැනුම අත්‍යවශ්‍යයි අපිට. නමුත් මම මෙහෙම අදහසක් හැටියට ප්‍රශ්නයක් යොමු කරොත් එහෙම විශේෂයෙන්ම අපේ රටේ කලාව ඇතුලේ වෙන රටවල කලාවත් එක්ක බලනකොට අපි නිකන් එක තැන ඉන්න වගේ ගතියක් අපිට දැනෙන්නේ නැද්ද? තාමත් අපි නිකන් මහගෙදර බිඳවැටීම ගැන නෙවෙයිද ලියන්නේ හිතන්නේ නාට්‍ය කරන්නේ? මම මේ පිළිබඳ ඇහුවොත් මොකද්ද ඔබ දෙන උත්තරය? ඔව් මට උත්තර එක දිගටම ගන්න මම අර කලින් කියපු කතාවට අද මේක හරි උත්ප්‍රාසාත්මකයි. නිත්තවල අද ප්‍රසිද්ධ රග ක්‍රීඩාංගණයකට. නිත්තවල රග ග්‍රවුන්ඩ් එක තමයි අද ලෝක ප්‍රසිද්ධයි. නිත්තවල ක්‍රීඩාංගනේ අද කරණම් ගහන්නේ රග ක්‍රීඩකයෝ නැට්ටුව නැහැ. ඔව්. ඒ කියන්නේ ඔබ කියන්නේ අපේ කලාව එක තැන නඳලා තියෙනවා. ඔව් අපිට අලුත් අලුත් සංකල්ප වලට යාමේ ප්‍රවණතාවය මොකක් හරි තියෙනවද බාධකයක් ලංකාව ගේ රටක? මම හිතන්නේ නැහැ කියලා එහෙම. අපි කොච්චර නොසලකා හැටියත් මම වැඩිපුරම ඇසුරු කරන්නේ කවිය මම දන්නවා. කාව්‍ය ශාස්ත්‍රයේ ඉතින් අතිශයම නව ප්‍රවණතා විතරක් නෙමෙයි ඒ ප්‍රවණතා ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තිමන්ත ප්‍රතිභාවන්ත කවීන් තරුණ කවීන් රාශියක් අපිට හැම වෙලා ඉන්නවා එහෙම අපිට. දැන් ගීත රචනා ශාස්ත්‍රයේ වුණත් මේ වැඩිපුරම මේ අවර්ගණයේ නිර්මාණ ජනප්‍රිය වුණාට මේ නාලිකාවල ඇහුණාට ඉතාම හොඳ ප්‍රතිභාවන්තයෝ ඉන්නවා ඇත්තට. ඒ නිසා අනික් ශාස්ත්‍රවලත් මම හිතන්නේ මෙහෙම
ඉන්නවා කියලා මට අපි තෘප්තිමත් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි අපිට මේ ආකෘතික වශයෙන් යම් යම් විදිහේ මේ සාම්ප්‍රදායික ලක්ෂණ වල එල්බගෙන ඉන්නවද මම දන්නේ නැහැ කියන්නේ. දැන් ඔබ අදහස් කරන්නේ ඒක නම මොකද මේ දැන් මේ ලෝකේ වෙනත් කවීන් අතරේ මම හිතන්නේ එහෙමත් නැහැ කියලා වුණාට. ආකෘතික වශයෙන් වුණත් ඔවුන් ඡන්දසට විරිතර විතරක් හිර වෙලා ඉන්න අය නෙමෙයි. ඉන්නවා කියලා මම මෙහෙම ඒක මතයට මම එකඟ වෙන්නේ නැහැ. ඔබට පුළුවන් එකට මගේ මතකත් මං මං තර දුරට එකඟ වෙනවා. මට මෙහෙම දෙයක් තියෙනවා. අපි අපි සාහිත්‍ය භාවිතය ගත්තොත් එහෙම අපි කිසියම් ස්වයං වර්ණයක ඉන්න බවක් මෙන්න විසින් අපේ කාන්තා ලේඛිකාව එහෙම ගත්තම අපි වෙනත් රටවල දැන් ඉන්දියාව ළඟම ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ ඉන්න ලේඛකයෙක් එක්ක අපි ඔවුන් ඔවුන් කඩාන බිඳගෙන යන තේමාව වස්තු විෂයන් භාවිතා කරනවා. අපි තාම එක තැන්වල කොටු වෙලා ගමයි වලව්වයි මේ තියෙන මධ්‍යම පන්තික ජීවිතය අතර කැරකෙන ගතියක් තියෙනවා මේ වස්තු විෂය වශයෙන් ගත්තම. හැබැයි මම හිතන කෙටි කතාවයි කවියයි කෙටි කතාවයි කවියයි කෙටි නාට්‍යයයි අපි ජාත්‍යන්තර මට්ටමේ තියෙන නිර්මාණ බිහි වෙනවා. එකම දේ අපිට යන්න බෑ මේ කොදෙවෙන් එහාට අපි යන්නේ අපි එහෙම නිර්මාණ තියෙනවා කියලා දන්නේ. ඉංග්‍රීසි මාධ්‍ය කරගත්ත හින්දා ඉන්දියාවේ ලේඛකෝ යනවා තමන්ගේ සීමාන් ඔබට. උන්ට මාකට් එකක් තියෙනවා පිටරටවල. අරුන්ධති රෝහිලා දන්නේ කොහොමද නවකතා දෙකයි ලියලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ලියන්නේ. හැබැයි ඉන්දියන් රයිටර්ස්ලා ඒගොල්ලෝ. භාෂා මාධ්‍ය ඉංග්‍රීසි. අපි සිංහලෙන් ලියන්නේ. හින්දා අපේ නිර්මාණ අපි ඇතුලේ විතරයි තියෙන්නේ. හින්දා මේක කවුරුත් දන්නේ නැහැ මේවා. හැබැයි කෙටි නාට්‍ය එහෙම ගත්තොත් ඉතාලි විශිෂ්ට ඇත්තටම ජාත්‍යන්තර එඩින්බර්ග් බරු ෆෙස්ටිවල් එකට යන්න පුළුවන් නිර්මාණ අපේ බිහි වෙනවා. අපිට යන්න බෑ ඒවට සල්ලි නෑ. ඔන්න ඔතනයි ප්‍රශ්නේ. පෞගේ ගිය අවුරුද්දෙත් අපේ නාට්‍යයත් තේරුණා නෙඩ්මික් මේ ඉංගලන්ත ෆෙස්ටිවල් එකට යන්න ඒ ශිල්පීන්ට එක්කෝ වීසා හම්බෙන්නේ නෑ එක්කෝ යන්න සල්ලි නෑ. ඔවුන්ට සල්ලි වේදන් කරන්න මේ රටේ නෑ. කලා ශිල්පීක රට සම්මාන උල්ලකට යන්න සල්ලි දෙන්න මේ රටේ කොහෙවත් නෑ. ඉතින් මෙතන අපි හිර වෙලා තියෙනවා. ඒ අරුණවිට නිර්මාණාත්මක වශයෙන් අපි ඉදිරියෙන් ඉන්නවා නවකතාව හැර. නවකතාව අපි දුර්වලයි. නවකතාව අපි තව ගව් ගන්නාවක් ඉස්සරහට යන්න වේ ජාත්‍යන්තර මට්ටමේ නවකතාවකට එන්න. කොහොද අපේ ඉංග්‍රීසි උගතුන් ඉන්න කො ඉංග්‍රීසි නවකතාව කොහෙද තියෙන්නේ අපි? චේහන් කරුණාතිලක වගේ කෙනෙක් පොදු රාජ්‍ය සම්මානය දිනාගත්තට අපිට කවතාවම හරියමං ඉංග්‍රීසි නවකතාව ක්ලියර් ලෝකෙට යන්න බැරිලා තියෙනවා. ඉතින් මේක තමයි තත්ත්වේ. සිංහල නවකතාවෙත් හොඳ තව විශිෂ්ට නවකතා අතරින් පතර බිහි වුණාට නවකතා 100ක් ගත්තොත් මහින්ද 90ක්ම දුර්වලයි. ඒතනදී නවකතා භාවිතයේදී මම හිතන්නේ අපි ඉන්නේ තව පසුබෑමක් තියෙනවා අපේ අනිකුත් සාහිත්‍ය කටයුතු වලදී නම් ඉදිරියෙන් සිටිනවා. දැන් සංගීතය ගත්තත් දැන් අපි බොහෝ දෙනා බොහෝ දාය රත්නසේ අතීත කාමෙන් කතා කරන අය ඉන්නවා. අපේ කාලේ නම් මෙහෙම තිබ්බා. පෙරදෙනි යුගයේ නම් මෙහෙමයි. අපි මෙතන මෙහෙමයි. දැන් මේව හරි නැහැ කියලා. එහෙම දැන් නැහැ. දැන් සංගීතය ගත්තොත් එහෙම අද සංගීත සංයෝජන ඉතා ඉහළයි. හරිම රිච් මියුසික් තියෙන. පදමාලා පැත්තෙන් තමයි දුර්වල තියෙන. සාහිත්‍ය භාවිතයේ දුර්වල. ගීත රචනා විහි වෙන්නේ නැහැ. හොඳ මියුසික් තියෙනවා. හොඳ හඬවල් තියෙනවා. හොඳ ගායකයෝ ඉන්නවා. ඉතින් අපිට ඉස්සරහට ඉදිරියට යන්න පුළුවන්. මම නම් ශෝභාදීපයි බලන්නේ සංගීත ශිෂ්‍ය දිහාවත් නැති චිත්‍රපටිය. නැත්තේ මොනවද සල්ලි. ආයෝජනය කරන විදියක් නැහැ. අදහස් තියෙනවා. සිතිවිලි තියෙනවා. අපිට කතාන තරුණයෝ කියන දේවල් එහෙම දැක්කොත් ඒවා ඉතා ප්‍රබල නිර්මාණ බවට පත් වෙන්න පුළුවන්. ඉතින් එකම දේ නිෂ්පාදකෙක් නැහැ. අමාරුවෙන් නිෂ්පාදනය කරගත්තත් පෙන්වන්න තරක්. ප්‍රදර්ශනය කරන්න දෙයක්. අපි දැන් නාට්‍යයක් කරලා කොච්චර අමාරුවෙන්ද අපිට සතියන්ත හතරේ තියෙන නාට්‍යයක් පෙන්වන්නේ. මේ සුමාන හතරේ කොහෙද අපි පෙන්වන්නේ? අපේ ශාලාවල් හැදිලා තියෙනවා. අපිට ප්‍රේක්ෂකෝ ඉන්න බලාගෙන. ප්‍රේක්ෂකෝ දිනා ගන්න පුළුවන්. නමුත් උත්තර තමයි ওই ගැටලු තියෙන. නමුත් මං හිතන්නේ නිර්මාණ ප්‍රතිභාව පැත්තෙන් අපි එච්චරම මේ කනස්සල් විය යුතු තැනක නැහැ. නිර්මාණ බිහි වෙනවා. නිර්මාණ බිහි වෙනවා. නමුත් ඒ නැත්නම් ගීත නිර්මාණ ගත්තොත් නිර්මාණ බිහි වෙනවා. ඉතින් දන්නේ ඒවා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ජනතාව දන්නේ නැහැ. ජනගත වෙන්නේ නැහැ. සමාජගත වෙන්නේ නැහැ. ඔව් ඒක මම හිතන්නේ ඉතාමත්ම ගැඹුරු දේශපාලනික ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ. අවසාන වශයෙන් මම ඔබගෙන් අසනවා කලාකෘතියක දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය කුමක්ද කියන එක. අපි හිතා මතාම
මම මේක දේශපාලනික නැහැ කියලා මම නිර්මාණය කරත් එතන දේශපාලනික තියෙනවා. බැංකුවේ නාට්‍ය එක තැනක දෙපසක් කියන මැනේජර් බැංක් මැනේජර් කියනවා ප්ලීස් නෝ පොලිටික්ස් හියර්. දේශපාලනේ කතා කරන්න එපා. ඒතර බැංකුවේ කම්කා සේවකයා කියනවා දේශපාලනය ගැන කතා කරන්න එපා කියන එකත් දේශපාලනිකයි. දේශපාලනය නැතුව කියන්න බෑ කියලා මේ කියන්නේ උප්පත්තිය සිට මරණය දක්වා දේශපාලනය කියන්නේ අපි ඔය ඔය ලඝු කරගන්න හොඳ නැහැ මේ පාටි පොලිටික්ස් කියන එකට. දේශපාලනේ මේ තියෙන මේ මම මේ අද තියෙන මේ කුණුණු මට මේ දේශපාලනය කියන්නේ අපි කියන්නේ පොලිටික්ස් දේශපාලනය කියන්නේ අපේ පැවැත්මට අවශ්‍ය දෙයක්නේ. මිනිසාගේ සුඛ විහරණය සඳහා යහ සමාජයක් සඳහා අවශ්‍ය දෙයක් මිනිසා විසින් නිර්මාණය කරගත්තද දේශපාලනය කියන්නේ. ඉතින් මම හරියට සමාජයේ දෙයක් දැකලා මම පිළිබිඹුවක් කරනවා නම් ඒක දේශපාලනිකයි. දැන් රත්නශීලියපු කිරුළ මුතුලිහි ගීතේ දේශපාලනිකයි. බැලූ බැලමට දේශපාලනික නෑ. ඒක තියෙන්නේ මේ සාම්ප්‍රදායික කලා ශිල්පීන්ගේ තියෙන දුක්ඛිත ජීවිත ක්‍රමය ගැන තියෙන ප්‍රකාශනයක්නේ. කලාත්මක ප්‍රකාශනය. ඒක සෞන්දර්යාත්මක ප්‍රවේශයක්නේ රත්නශ්‍රී කරන්නේ. ඉතින් ඒක හරියට විග්‍රහ කරන් යනකොට නවතින්නේ දේශපාලනික තැනක. සමාජ දේශපාලන ආර්ථිකයෙන් තොරව කොහොමද අපි නිර්මාණ කරන්නේ? හැබැයි ඒක බලහත්කාරයෙන් කරන දේශපාලනය නෙවෙයි. ඒව මම විප්ලවය සඳහා ලියනවා කියලා එහෙම කරන්න බෑ. හැබැයි අවසාන විග්‍රහයේදී නියෝජනය වෙයි. මේකදී පරණ උදාහරණ තියෙනවා නේද? ටෝල්ස්ටොයිලා, චෙකෝෆ්ලා, ගෝකිලා ගැන කතා කරත් ඒගොල්ලෝ මේ ටෝල්ස්ටොයි ලිව්වයි විප්ලවය සඳහා. නමුත් ඒ රුසියානු සමකාලීන සමාජයේ මේක පිළිඹු වෙන්නේ. මම හිතනවා ඔක කෙටිම උත්තරේ මහින්ද කිසියම් කලාකෘතියක් සැබෑ කලාකෘතියක් නම් ඒ අනිවාර්යෙන් දේශපාලනික. ඔහි සතියේ මම හිතන්නේ එයට ඔබ එකතු කරන අදහස සමග අපිට අද සමගන්න වෙලාවත් ලඟුලත්. කපිල ඔක්කොම දේවල් කිව්වා මම හිතන්නේ කියන්න තියෙන දේවල් මට එක කාරණේ මතක් කරන්න දැන් බර්ටල් බ්‍රෙස්ට්ගේ නාට්‍යයක් පුහුණු වීම කරන කරද්දී ඔහු නළුවෙකුට කියනවා මේ දුම් වැටියක් පානය කරන හැටි පෙන්වන්න කියලා. ඔහුගේ මූණේ ඉරියව් අඟපසඟ හසුරුණු විදිහ ඔය ඔක්කොම බලන් ඉඳලා බ්‍රෙස්ට් කියනවා ඔහුට මතක තියාගන්න ඔයා බොන සිගරට් එකට මිලක් තියෙනවා කියලා. ඒක අතිශය වැදගත් කියලා ඉතින් දේශපාලන මිල කියන්නේ දේශපාලනිකයි කියන්නේ. මට ඒකට බ්‍රිස් ගැන කියපින්ද මමත් එකතු කරන්න. මොකද මේ බැංකු ඊරා නාට්‍යයට සාදාල නිසා බ්‍රිස් කියලා තියෙනවා බැංකුවක් විවෘත කරනකොටම කොල්ලයක් පටන් ගන්නවා. මම හිතන්නේ ඔබ මනා ඔබගේ අලුත් කලාකෘතිය හරහා ප්‍රේක්ෂකයන්ට කියලා දෙනවා. එසේ නම් ස්තුතිවන්ත වෙනවා ඉතාමත්ම ස්තුති රත්නශ්‍රී විජේසිංහයන් වෙත සුපුරුදු පරිදි අපිට ඔබගේ බුද්ධිමය දායකත්වය සැපීම සම්බන්ධයෙන් මීමන්දාවට අද අපිත් එක්ක එකතු වුණු කපිල කුමාර කාලිංග විශිෂ්ට කලා ශිල්පියානිනේ කලාකරුවාන්නේ ඔබටත් බෙහෙම් ස්තුති අද අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට නිර්මාණ ඇසුරින් වඩාත් ගැඹුරින් ජීවිතය සම්බන්ධයෙන් කතා කරන්නට උත්සුක වීම පිළිබඳව. එසනම් ප්‍රිය හිතවතුනි අදත් අපි සමුගන්වා මීමන්දාවෙන් ඔබගෙන් අද සුපුරුදු සත්සර දායකත්වයේ සපයන්නේ අපිට අපි මචං සහෝදර පිරිස නිර්මාණ අධ්‍යක්ෂණය අතුල පිරිස්. එසේනම් නැවත මීමන්දාවෙන් හමුවනතුරු අද අපි අදට ඔබගෙන් සමුගන්වා.